හරි පැරටික දැන් අපි වෙලෙන්නේ උදේ 11 වීඩියෝත් එක්ක. එතකොට මේ වීඩියෝ එකේදී අපි කතා කරන සම්පූර්ණ මාර්ගාකෘති ගැන. මාර්ගාකෘති කියන්නේ ඔයාලා අර ගහන ප්‍රස්තාර මෙහෙම මෙහෙම ප්‍රස්තාර ගන්න. අන්න ඒ ප්‍රස්තාර ගැන ඉගෙනගන්න හැමම හැම කරුණක්ම ඉගෙන ගන්නවා. හරිද? ඊට පස්සේ ඒත් එක්කම උත්ප්‍රේරක ගැන හොඳටම ඉගෙන ගන්නවා. ඊට පස්සේ උත්ප්‍රේරක මාර්ගාකෘති ඇසුරෙන් කොහොමද හොයාගන්නේ? ඒ කතා ටික අපි 100%ක් මේකේ පුදුමාකාර ලස්සන තරකටයක් තියෙනවා. බල ජීවිත රහලදී පට්ට ලස්සන තරකට ටිකක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කොළය පැන කරන් එන්න. සමහර ජීවිතේ පැන තරහන කතා ගොඩක් තියෙනවා. හරිද? ඊළඟ මොකද පැටවුනේ වෙන්නේ? අන්තිමට අපි කතා කරනවා සක්‍රීය සංකීර්ණේ ගැන කතා කරනවා. බහුපියවර ප්‍රතික්‍රියා ගැන කතා කරනවා. මොකද මේකද අපි කතා කරන්නේ. හරිද? එතකොට ආයච්චරයක් ආදරයෙන් මතක් කරන්න තියෙන්නේ අලුත් කාරණා අතිශය ගොඩක් අහුවේ. හරිද? කලින් අහන්න නැති අද ජීවිතේ පල තේරිච්ච කාරණා ගොඩක් අහුවේ. ඒ නිසා හොඳ පැටවු ටික කියලා කොළය පැන කරන්ගෙන. හරිද? ඇවිල්ලා ඊට පස්සේ වැඩේට බහිමු. හරි. එහෙනම් මොකද වෙන්නේ? සුපුරුදු උදාන වාක්‍ය මොකද? බිංදුවේ ඉඳන් 100 දක්වාම උගන්නනවා. ආයෙත් 10 වසරක එක්ක ආවත් උඩට චාල රසන්නේ පුළුවන් ඈ. ඒ නිසා ගියා වැඩේ කරගත්තා. අපි අපේ විදිහට ලස්සනට ගේම් උඩ දාගමු. හරි. හරි. කොළනේ මෙහෙම. දැන් අපි කලින් වීඩියෝ උදේ 8 වෙනිදා ඇතුළු උත්ප්‍රේරක ගාව ඉන්නේ මංග උත්ප්‍රේරක ගැන හරියටම උගන්වන්නේ දවල් 10 වීඩියෝ උදේ 10 වීඩියෝෙන් කියලා. හරිද? දැන් අපි බලමු නේද උත්ප්‍රේරක ගැන තේරුම් ගන්න හැමම කාරණේම අපි හැමිට හැමිට තේරුම් ගමු. උත්ප්‍රේරක ගැන භාගය දුරට කියන් ගිහින් ඊට පස්සේ මාර්ගාකෘතියට ගිහලා මාර්ගාකෘතියේ උත්ප්‍රේරක ඔබනවා. හරිද? එතකොට තමයි කතාව 100,000කට තේරෙන්නේ බං. හැමිට හගෙනෙමු කිසි කලබලයක් නැහැ. කොළනේ උත්ප්‍රේරක උත්ප්‍රේරක වල ඉංග්‍රීසි කියන කැටලිස්ට් කියලා. හරිද? උත්ප්‍රේරක ඔකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කැටලිස්ට් කියලා. කැටලිස්ට්. හරිද? ඔන්න අපි ඉංග්‍රීසියෙන් කියන එක ඕනේ. උත්ප්‍රේරක. උත්ප්‍රේරක කරන්නේ මොකද්ද කියලා බලමුකෝ. උත්ප්‍රේරකයක් කරන්නේ දැන් අපි දන්නා මොකද්ද අර අරුන් දෙල ලං වෙනකොට විකර්ෂණ බලයක් ගොඩනගෙනවනේ. ඒතර ශක්ති බාධකයේ වැඩි. හරිද? වැඩවුනේ උත්ප්‍රේරකයක් කරන්නේ බං ඒ ශක්ති බාධකේ අඩු කළ දෙන එක. ශක්ති බාධකේ අඩු කරන් මොකද වෙන්නේ? ඒක ඉක්මවා යන්න ඕනි කරන සක්‍රීය ශක්තිය කියන එක අඩු වෙනවා. ඔන්න කතාව පටලැසෙන් තේරුණා. මම කලින් වීඩියෝ අන්තිමට කිව්වා උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය අඩු කළ දෙන්නේ නැහැ. ඒ අඩු කළ දෙන්නේ මොකද? ශක්ති බාධකය. අර විකර්ෂණ බලය අඩු කළ දෙන්නේ ශක්ති බාධකය අඩු කළ දෙන්නේ. ශක්ති බාධකය අඩු කළ දෙනකොට ඒ ශක්ති බාධකේ ඉක්මවා යන්න ඕනි කරන අවම ශක්තියවත් මොකද? සක්‍රීය ශක්තිය කියන එක ඉබේටම අඩු වෙනවා. එහෙනම් සරලව කිව්වොත් ඒ නිසා තමයි උඹල ඔයාලක වැරද්දක් නැහැනේ. උඹලට උගන්න නෙමෙයි වැරද්දනේ. උන් ඕ කියන්නේ කොහොමද උත්ප්‍රේරක කරන සක්‍රීය ශක්තිය අඩු කරන්නේ? නෑ, සක්‍රීය ශක්තිය අඩු වෙනවා. ඌ අඩු කරන්නේ මොකද්ද? ශක්ති බාධකය. එහෙනම් පොදුවේ අපි කතා කරමු මොකද්ද උත්ප්‍රේරක වලින් ඉන්නේ සක්‍රීයන ශක්තිය. ඇක්ටිවේෂන් එනර්ජි මං කිව්වා ඇක්ටිවේෂන් එනර්ජි කියලා ඔකල යන්නේ EA කියලා කියන්නේ. හරිද? EA අඩු කර දීම තමයි මේකෙදි වෙන්නේ. හරිද? අඩු කර දීම. එතකොට කොහොමද මේක වෙන්නේ කියලා බලමු. දැන් මෙහෙමනේ මේක ඇත්තටම උත්ප්‍රේරක කියන කෙනා ඒ ප්‍රතික්‍රියාවේ ශක්ති බාධකේ අඩු කළ දෙන්නේ. දැන් මෙතනින් එහාට ඔයාලා ඉගෙනගෙන තියෙන ගොන් ක්‍රමයට මම කියන්නේ නැත්තම් ඔයාලට වයර් වෙනවා මේ අන්තිම මොහොතේ. හරිද? ඒ නිසා ඔයාලා ඉගෙන තියෙන මැටි ක්‍රමයට මම කියන්නම්. කොළනේ ඇත්තටම උත්ප්‍රේරක කියන කෙනා ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය අඩු කළ දෙන්නේ බං ඒ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් කළ දීලා. හරිද? යාන්ත්‍රණය වෙනස් කළ දීලා. ඔයා හිතන්න මෙහෙම සීන් එකක්. දැන් ඔයා ගෙදර ඉන්න දැන් ඔන්න නුවරින කොල්ලෙක් ගෙවල් තියෙන පේරාදෙනි ඉතන ඌ නුවර ක්ලාස් යනවා. හරිද? ඌයා හිතන්නකෝ පේරාදෙනි ඉස්සලම ටවුමට එන්න ඕනි මේ ගෙදර. ඊට පස්සේ මේ පේරාදෙනි ටවුන් එක. ඊට පස්සේ ඔකෙන් බස් එකක් අරන් නුවරට යන්න ඕනි. හරිද? කැන්ඩීල ගමු නුවරට යන්න ඕනි. නුවරින් අපි තුන නම්බර් 0 ක්ලාස් එකට ගියා කියලා. ඊට මොකද වෙන්නේ? 0 එකට යන්න ඕනි. හරිද? ඔහොමනේ ඊට පස්සේ ක්ලාස් එකට යවෙන්නේ. ගෙදර ඉඳන් පේරාදෙනි ටවුමට ආවා නුවරට ගියා. ඊට පස්සේ මේ ක්ලාස් එකට ගියා. ඔහොම තමයි යවෙන්නේ. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයා හිතන්නකෝ ඔයා පාර හිටගෙන ඉද්දී කවුරුරි අඳුරන එකෙක් එනවා. අඳුරන එක කියලා මල්ලි නැගපන් කියලා දෙන්නා බයික් එක නැත්තම් කාර් එක දාන් යනවා. ඌ ගිහලා කෙලින් මොකද කරන්නේ? ඔයාව 0 ගෙන් බස්ස ගෙනම යනවා. එතකොට උනේ මොකද්ද බලන්නේ? ඔයාගේ යාන්ත්‍රණය උනේ ගෙදරින් නම් පේරාදෙනියට ගියා. පේරාදෙනිය නම් නුවරට ගියා. උඩ ෂෙඩ් එකට ගියා. උඩ ෂෙඩ් එකේ මොකද වෙන්නේ? ක්ලාස් එකට යන එක. උත්ප්‍රේරකයක් ආව කවුද? අඳුරන අයියා කෙනෙක් ආව. නැගපන් මල්ලි කියලා වාහනේ දාගත්තා. එතකොට මොකද උනේ? ඔයාව ගෙදරින් කෙලින්ම ටොක් ගාලි වෙරේලා ක්ලාස් එකකටම ගිහලා බැස්සුවා. එහෙනම් ඔයාගේ සම්පූර්ණ ක්‍රියාවලියම යාන්ත්‍රණය මොකද කරේ? වෙනස් කරා බං. වෙනස් කළා මොකද කරේ? ඔයා හිතන්නකො මේවට ගියා මෙතෙන්ට මිනිත්තු 10ක් යනවා, මෙතෙන්ට යනවා විනාඩි 40ක් යනවා, පැණිදිණි බස් එකක නැගගොත් එහෙම පැයක් කරනවා නේ බං. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතෙන් ඉඳන් ආයෙත් විනාඩි 20ක් විතර යනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? ඔක්කොම 60යි පැය විනාඩි 10ක් ගියපු එක මූ කෙලිම විනාඩි 20ක් විතර දැම්මා. ගින ක්ලාස් එකට. එතකොට මොකද උනේ? යාන්ත්‍රණය වෙනස් කිරීම මගින් ඔයාගේ රියැක්ෂන් එකේ ඔයාගේ ක්‍රියාවේ වේගය වැඩි කළ දුන්නා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කළ දුන්නා. ඔන්න ඕකම තමයි බං උත්ප්‍රේරකිනුත් වෙන්නේ. සරල අදහස ඕක.
කොල්ලන උත්ප්‍රේරකයක් කරන්න මොකක්දේනම් ඔයාගේ ප්‍රතික්‍රියාව යාන්ත්‍රණය වෙනස් කළ දීලා සක්‍රණ ශක්තිය අඩු පාරකින්, ඒ කියන්නේ වේගබාධකය අඩු පාරකින් ඕක කරලා දෙන එක. පට්ට සුපිරට තියෙන අඩුබ. එහෙනම් ඔයා වාහන නිදාගත්ත අයියා තමයි මෙතන මොකද උත්ප්‍රේරකයේ විදියට ක්‍රියා කරලා තියෙන්නේ. උත්ප්‍රේරකයේ ක්‍රියා කරලා තියෙන්නේ වාහනේ අයියා. පට්ට සුපිරට තියෙන අනේ බා. ඕක තමයි ඇත්තම උත්ප්‍රේරකයේ ක්‍රියාව. දැන් මොකද වෙන්නේ? උත්ප්‍රේරකය එහෙනම් මොකද වෙන්නේ? උත්ප්‍රේරකය ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් කරනවා. එතකොට යාන්ත්‍රණය වෙනස් කරනකොට බලන්න කලින් පියවර තුනකින් සිද්ධ වෙච්ච ප්‍රතික්‍රියාව මොකදලා දැන් තනි පියවරකින් සිද්ධ වෙලා. එහෙනම් මොකද වෙන්නේ? බහු පියවර ප්‍රතික්‍රියාවකදී ඕනනම් පියවර ගාන උනත් වෙනස් කරන්න පුළුවන් උත්ප්‍රේරකයට. එහෙනම් අපි ලක්ෂණ හිමීතෙමනේ සයිඩ් එකකින් දාගෙන දාගෙන එමු. පළවෙනි එක තමයි මොකද්ද? උත්ප්‍රේරකයේ යාන්ත්‍රණය වෙනස් කරනවා. හරිද? උත්ප්‍රේරකයේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඕනනම් පියවර ගාන උනත් වෙනස් කරන්න පුළුවන්. පියවර ගාන උනත් වෙනස් කරන්න පුළුවන්. ඔන්න අපි තේරුම් ගත්ත දේ. එහෙනම් මොකද වෙන්නේ? කොල්ලනේ උත්ප්‍රේරකයේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්නේ කොහොමද? ශක්ති බාධකේ නැත්තම් සක්‍රිය ශක්තිය අඩු කරලා, එයා සක්‍රිය ශක්තිය අඩු කරන්නේ කොහොමද? ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් කරලා. ඒතර යාන්ත්‍රණය වෙනස් කරනකොට පියවර ගාන උනත් වෙනස් වෙන්න පුළුවන්. පියවර ගාන උනත් වෙනස් වෙන්න පුළුවන්. මම මේ දත් ටිකත් එක වෙලිසලා කියන්නේ මොකද්ද? හැම වෙලෙම බං යාන්ත්‍රණය වෙනස් කරනකොට පියවර ගාන වෙනස් වෙන්නේ නැහැ. හොඳේ. පියවර ගාන අනිවාර්ය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මම හිම වාක්‍යයක් කියෝ විභාගෙදී. උත්ප්‍රේරකයක් සෑම විටම බහු පියවර ප්‍රතික්‍රියාව පියවර ගණන වෙනස් කරයි. වැරදීනේ බං. සෑම විටම අනිවාර්යෙන් මොකද වෙන්නේ? ඔය වගේ නිකන් අර එක්සැක්ට් දෙයක් කියනකොට පොඩ්ඩක් කල්පනායෙන් බලන්න. ගොඩක් අඩුක වැරදි. හරිද? එතන මොකද කොල්ලනේ වෙන්නේ? සෑම විටම වෙනස් වෙන්නේ නැහැ බං. වෙනස් වෙන්න පුළුවන්. හොඳේ. වෙනස් වෙන්න පුළුවන්. ඔයා හිතන්නකෝ මේ අයියා මේ පාර දිගේ මිටර වේගෙන් ගියා කියලා ඉවෙල්ලා. හරිද? මූ බස් එකේ ට්‍රැෆික් එකේ ඉන්නකොට හැමෙන් අස්සෙන් මුල්ලෙන් දාලිවෙලා මූ මොකද කරන්නේ? මේ පාර දිගේම මෙතන විනාඩි 5යි, මෙතනින් විනාඩි 15යි, මෙතනින් විනාඩි 10යිද ක්ලාස් එකට දානවා. ඒත් මේ පාරේමයි. නමුත් ශීඝ්‍රතාවය වැඩි. හරිද? එතකොට මොකද කොල්ලනේ වෙන්නේ? පීවර ගාන වෙනස් වෙන්න පුළුවන්, වෙනස් වෙන්නත් පුළුවන්. දැන් තේනවා මේ සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්නයක් මේ තිබිලා තියෙන කියලා. පට්ට සුපිරේට කතාව තේරුණා. කොල්ලනේ දැන් මොකද වෙන්නේ? මම උත්ප්‍රේරක කරන ලක්ෂණ ගොඩාක් දැන් කියලා දෙන්න යන්නේ. ඒවා හිමින් හිමින් තේරුම් ගන්න ගමන් ලස්සන ඩොලොට දාගමු. මොකද MCQ එකක් අනිවාර්යෙන් තියෙනවා තියෙනවාමයි මේ කියන අද කෑල්ලේ. පළවෙනි විනාඩි 10 MCQ එකක් තියෙනවා තියෙනවාමයි. හොඳේ? හරි. හරි. දැන් අපි කතා කරන්න යන උත්ප්‍රේරක ලක්ෂණ. මේත් ලක්ෂණ තමයි. මම මේ විදිහට පල්ලයට පල්ලේ ලියා ගන්න. ඒතර මට අවශ්‍ය කරුණු ටික මේ පැත්තේ ලියා ගන්න පුළුවන්. මොනවා කරන්නද? මම අඩි 5 දීන ඔක්කොම කරගන්න. හිමීට මෙහෙම ලියාගමු. හරිද කොල්ලනේ? මොකද වෙන්නේ? උත්ප්‍රේරක ගත්තම පැටවුනේ උත්ප්‍රේරක කියන කෙනා ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණ අදාළ වෙන්නේ නැහැ. හරිද? කවදාවත් උත්ප්‍රේරකයක් වට තුලිත සමීකරණෙන් හඳුනා ගන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? මෙයා තුලිත සමීකරණේ අන්තර්ගත නොවේ. මම මේ කියනවා ජීවිතේ පරිතරණ ගහන්න බෑ. ලියා ගනින් ඈ. ලක්ෂණ ගොඩාක් කියලා දෙනවා. මේවා අනිවාර්යයෙන්ම ආයත් මං කියනවා අනිවාර්යයෙන්ම MCQ එකක් තියෙනවා. හොඳේ. අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා ලියා ගන්න ඈ. තුලිත සමීකරණයට අන්තර්ගත වෙන්නේ නැහැ. ඒකට හේතුව ඇයි කියලා හවුත් කවුරුර කෙනෙක් ඇයි උත්ප්‍රේරක නැත්තේ කියලා. උත්ප්‍රේරකේ බං ආරම්භයේදීත් ඉන්නවා අවසානයේ නිදහස් වෙලත් ගිහිලා. දැන් හිතන්නකෝ අර ඔයා ක්ලාසෙට දාපු අයියා. ඔයා පාරේදී අයියාව ඔයාව එක්කරගෙන ගියා. ඔයාව දැම්මා අයියා ගියා. එහෙනම් සම්පූර්ණ ප්‍රතික්‍රියාවේදී ඌ ඇවිල්ලා ඌ ගිහිල්ලා. එහෙනම් උගේ සපල බලපෑම බිඳුවයි. ඌ මොකදලා දෙන්නේ? ආවා උඹව ගත්තා ක්ලාස් එකට දැම්මා ඌ ගියා. එතකොට මොකද උනේ? ඌ ප්‍රතික්‍රියාවට ඇවිල්ලා තියෙනවා අයියා අයියාමනේ බං යනකොට ඌ මට දික එක කියන්නේ දරයිද? එතන මොකද වෙන්නේ? ඌව දාලා ගියා ඌගේ කිසිම කෑල්ලක් උඹට දීලා යන්නේ නැහනේ නේද? එතන මොකද වෙන්නේ? ආපු ස්වරූපයෙන්ම ඌ ගියා. එච්චරයි මොකද වෙන්නේ. හරිද? කතා ලස්සන තියෙනවා. එහෙනම් මොකද බං වෙන්නේ? උත්ප්‍රේරකයක් ආපු විදිහටම ප්‍රතික්‍රියාවේදී ප්‍රතික්‍රියා කරලා ආපු නිදහස් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? දෙපැත්තට ප්‍රතික්‍රියාවක් විතරක් දීලා ප්‍රතිඵලයක් විතරක් ගිහිල්ලා සපල බලපෑම බිඳුව. ඒ නිසා මොකද වෙන්නේ? කවදාවත් තුලිත සමීකරණයට උත්ප්‍රේරක අන්තර්ගත වෙන්නේ නැහැ. සුපිරට තේරෙනවා. දෙවෙනි කාරණේ තමයි උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. හරිද? සහභාගී වෙනවා. නමුත් වැය වෙන්නේ නැහැ. හරිද? සහභාගී වේ වැය නොවේ. හරිද? ඔන්න බලන්න කතාව ඉස්සෙල්ලගේ මේ ගන්න පුළුවන් උදාහරණයක්ම. ඔයා පාරේ ඉන්නවා. අයියා ඇවිල්ලා ඔයා වාහනේට දාගන්නවා. ගිහිල්ලා අයියා ඔයා ක්ලාස් එකෙන් බස්සලා අයියා යනවා. එතකොට ඔයා ඔයාගේ ක්‍රියාවට අයියා දායක වෙලාද නැද්ද? වෙලා නෙවෙයි බං. ඌ නිසානේ කොඩින් ගොතුම ක්ලාස් එකට ගිහිල්ලා තියෙන්නේ. එතන මොකද වෙන්නේ? ඔයත් එක්ක ඌ ක්ලාස් එකට ගියා. එහෙනම් මොකදලා තින්නේ? ඔයාගේ ක්‍රියාවට අයියා සහභාගී වෙලා. එහෙනම් ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාවකට උත්ප්‍රේරකේ සහභාගී වෙනවා. නමුත් මොකද වෙන්නේ?
එද්දිත් අයියා අයියා පුවාහනේම ඇඳන් හිටපු ඇඳුම් ටිකත් එහෙමයි. ඔයා බැස්සුවට පස්සේ අයියා අයියමයි ඇඳන් හිටපු ඇඳුම් ටික එහෙමයි අයියා පුවාහනේම ඉදහස් වෙලා යද්දි. එහෙනම් මොකදලා තියෙන්නේ? වැඩේ කරලා දීලා කෙනින්ම ආයේ තිබ්බ නූල් පොටක්වත් වෙනස් වෙලා නැහැ බං. හරිද? එහෙනම් මොකද බං වෙන්නේ? සහභාගි වෙනවා කවදාත් ඌ වැය වෙන්නේ නැහැ. ඔන්න පට්ටලසන්ට එනවා. එහෙනම් උත්ප්‍රේරකත් මොකද වෙන්නේ? එනවා වැඩේ කරලා දෙනවා ආපු ඉදිරියම යනවා. සුපිරියට සීන් එක තේරුණා. ඊළඟ කොල්ලනේ මොකද වෙන්නේ? උත්ප්‍රේරක කියන කෙනා ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනස. හරිද? ඩෙල්ටා H කියන එක වෙනස් කරන්නේ නැහැ. හරිද? ඩෙල්ටා H කියන කෙනා වෙනස් කරන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයා ඩෙල්ටා H කෙනෙක් ගන්න අපි දන්නා මොකද්ද? මාර්ග ශ්‍රිතයක් නෙමෙයි අවස්ථා ශ්‍රිතයක් කියලා. එකපාරට මොහා නිකාර විසිකලාගෙන නෑ බං. ඒනේ සාමාන්‍ය සරල සිද්ධියක් වේ මාර්ග ශ්‍රිතයක් කියලා කියන්නේ මොකද්ද? පාර මත රඳා පවතින ඒවා. අවස්ථා ශ්‍රිත කියලා කියන්නේ මොකද්ද? ස්ටේට් ෆන්ක්ෂන්ස් කියලා කියන්නේ අවස්ථා ශ්‍රිත කියලා කියන්නේ මොකද්ද? ඒ අදාළ ආරම්භක සහ අවසාන තැන් දෙක විතරයි බලපාන්නේ. ඒතරො එන්තැල්පි කියලා කියන්නේ අපි එන්තැල්පි ගන්නවා ඩෙල්ටා H කියන කෙනා. අවසාන ප්‍රතිඵලවල එන්තැල්පියෙන් ප්‍රතික්‍රියකල එන්තැල්පි අඩු කරන්නේ. ඒතරො එන්තැල්පි කියලා කියන්නේ අවස්ථා ශ්‍රිතයක්. හොඳේ. ඒතර කොල්ලනේ මොකද වෙන්නේ? ඔයා කොයි පාරෙන් ගියත්, gedara hitiya class එකට ගියා. කෙලින් ගියත් එකයි, මේ රවුමක් ගහලා ගියත් එකයි. එහෙනම් මොකද වෙන්නේ? අයියා ආවත් එකයි අයියාවේ නැතත් එකයි. ඔයා ගෙදරයි ක්ලාස් එකේ, ගෙදරයි ක්ලාස් එකේ අවස්ථා ශ්‍රිත. එතන මොකද වෙන්නේ? කොහොම කරත් ඔයාගේ ඉන්න තැන් දෙක එකක් නේද? එහෙනම් කොල්ලනේ මොකද වෙන්නේ? උත්ප්‍රේරකයේ විසින් ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H වෙනස් කරන්නේ නැහැ. මොකද එයා ඉන්න තැන් දෙක වෙනස් කරන්නේ නැහැ නේ බං. උත්ප්‍රේරකය අරන් යන්නේ ප්‍රතික්‍රියාවේ ඉන්න ප්‍රතිඵල දිහාවට. හරිද? එතන මොකද වෙන්නේ? කොහොම කරත් ප්‍රතික්‍රියාවේ ඉන්න තැල්පි වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒක අවස්ථා ශ්‍රිතයක් නිසා. ඒ කියන්නේ ප්‍රතිඵල සහ ප්‍රතික්‍රියක ඒ ස්ටේට් එක විතර මත, ඒ ස්ටේට් එක මත විතරයි රඳා පවතින්නේ. පට්ට ක්ලියර්. හරිද? පට්ට සුපිරියට තේරුණා ඇයි එහෙම වෙන්නේ කියලා. මන් දන්නවා මේව ගොඩක් කට්ටිය අහලා දෙනවා. නමුත් දැන් මේ බං මේව මෙහෙමයි කියලා තේරෙන පටන් ගන්න. මන් දන්නවා බං. හරිද? මොකද වෙන්නේ? ඔන්න පැහැදිලි කිරීම. ඩෙල්ටා වෙනස් කරන්නේ නැත්තේ ඇයි කියලා හැවොත් ඕක තමයි හේතුව. සුපිරියට තිත්තටම අකුරක් නෑර තේරුණා. ගොඩ. ඊළඟ කොල්ලනේ මොකද වෙන්නේ? මේ උත්ප්‍රේරක ප්‍රමාණය මත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව හදාපවතින්නේ නැහැ. ඒ කියන්නේ මොකද වෙන්නේ? උත්ප්‍රේරකයේ ගත්තොත් ඒකේ සාන්ද්‍රණය මත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය හදාපවතින්නේ නැහැ. හරිද? ඔයා මෙහෙම හිතන්නකෝ, අර උදාහරණෙම ගමු අපි. දැන් එක අයියා කෙනෙක් ඇවිල්ලා උඹෝ ක්ලාස්රේ දැම්මත් එකයි, අයියලා පොලිමක් ඇවිල්ලා උඹෝ ක්ලාස්රේ දාන්න ගියත් එකයි. මොකද වෙන්නේ? ඔයාට තැන් කීපයක එකවර ඉන්න බැහැනේ. ඔයාට නගින්න වෙන්නේ කොහොම කරත් එක වාහනයකට විතරයි නේද? එහෙනම් මොකද වෙන්නේ? එක උත්ප්‍රේරකයක් ඇවිල්ලා ඔයාව ක්ලාස් එකෙන් බැස්සුවත් එකයි, උත්ප්‍රේරක 100ක් විතර ඇවිල්ලා ක්ලාස් එකෙන් බැස්සුවත් එකයි. මොකද කොහොම කරත් ඔයාට එකම වැඩේ කරගන්න තියෙන්නේ. එතකොට මොකද බං? මවාගනින්කෝ. ඔන්න ඔයා පාරේ හිටන් ඉන්නවා, එකපාර අයියලා පොලිමක් කියලා කාර් පොලිමක් කියලා නවත්තන උඹ ක්ලාස් එකේ දානවා. එකම වැඩේනේ අපවෙන්නේ. ඔය කාර් පොලිමක් ආවා කියලා ඔයාට වැඩි වේගෙන් ක්ලාස් එකට යන්න පුළුවන්ද? බෑනේ. එක කාර් එකක් ආවත් එකයි ක්ලාස් එකට යන්න එකම වේගෙන්, කාර් පොලිමක් ආවත් එකයි ඔයා යන්නේ එකම වේගෙන් ක්ලාස් එකට. එහෙනම් මොකද වෙන්නේ? ඔය වගේම තමයි උත්ප්‍රේරක උත්ප්‍රේරකවල සාන්ද්‍රණය වැඩි කරා කියලා ප්‍රතික්‍රියා වේගය වැඩි වෙන්නේ නැහැ බං. හරිද? උත්ප්‍රේරක චුට්ටක් දැම්මත් එකයි, ගොඩක් දැම්මත් එකයි වැඩේ වෙන්නේ එකම විදිහට. හරිද? ඒ නිසා මොකද වෙන්නේ? උත්ප්‍රේරකයේ සාන්ද්‍රණය මත ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය රඳා පවතින්නේ නැහැ. ඔන්න හතාවට ලස්සන තේරෙනවා. හරිනේ කොල්ලනේ වැඩේ. ඊළඟ මොකද වෙන්නේ? උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවලට ලාක්ෂණිකයි. හරිද? උත්ප්‍රේරක කියන කෙනා ප්‍රතික්‍රියාවලට ලාක්ෂණිකයි. හරිද? මොකද මේකේ අදහස බලමු. ලාක්ෂණිකයි. ඒ කියන්නේ මෙහෙමයි. හැම උත්ප්‍රේරකයක්ම හැම ප්‍රතික්‍රියාවටම සෙට් කරන්න බෑ. හරිද? හැම උත්ප්‍රේරකයක්ම හැම ප්‍රතික්‍රියාවක්ම දාන්න බෑ. ඇත්තනේ යන්නේ ඔයා දැන් පාරේ හිටන් ඉන්නකොට ඔයාගේ පට්ට තරහකාරයෙක් එනවා. හැබැයි ඌ එන්නේ බෙන්ච් එක වගේ එනවා. නැගපම් මල්ලි කියලා කියනවා. උඹ ජීවිතේ නගිනද බා කෙල්ලෙක් හිමෙ ඉතපන් ඌ මලාට නගින්නේ නැහනේ. එහෙනම් තන් අඳුරන්නේ නැති එකෙක් එනවා. නගින නංගි මං ඔයාලා ක්ලාස් එකට දාන්නම් කියලා කියනවා. නගිනද ඔබ? නැහැ. හැබැයි මොකද වෙන්නේ? අල්ලපු ගෙදර අයියා හරි නැත්තම් අර කැමැත්තෙන් ඉන්න අයියෙක් හරි ඇවිල්ලා නගින නංගි කියලා ගොත් හා අයියේ ගාගෙන නගින වාහනේ ඇස්සට. ඒ වගේ තමයි සීන් එක. එතකොට මොකද වෙන්නේ? හැම උත්ප්‍රේරකයක්ම හැම එකටම සෙට් වෙන්නේ නැහැ. හරිද? මේ වල්ද මේ කෙමිසි සිරා ජීවිතයේ තියෙන කියලා. එතකොට හැමදේම හමාරදට තේරෙනවා බම් මේ දේවල්. මේ හැමදේම අපිට එදිනෙදා වටපිටේ පේන තියෙන දේවල්. නමුත් අපි ඒක තේරුම් ගන්න නැති කෙනා ප්‍රශ්නේ. උඹලා මේවා පාඩම් කරනවානේ. ඒක තේරුම් ගන්නවා කෙසේද? එතකොට කොල්ලනේ මොකද වෙන්නේ? හැම උත්ප්‍රේරකයක්ම හැම එකටම සෙට් වෙන්නේ නැහැ බම්. හරියට පාරේ හිටන් ඉදි කියන හැම එකම වහන්න අපි නගින්නේ නැහැනේ. එතකොට මොකද වෙන්නේ? ඒ අදාළ ප්‍රතික්‍රියාවට අදාළ උත්ප්‍රේරකයක් තියෙනවා. ඔයා නගින්නේ ඒ අල්ලපු විතර අයියා කාරකට විතරයි. හරිද? ඒ වගේ තමයි උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවට ලාක්ෂණිකයි. අධික සුපිරියට තියෙනවනේ බං. අධික සුපිරියට. ඔන්න ඊළඟ ලක්ෂණය. ඊළඟට මොකද වෙන්නේ? දැන් ඝන උත්ප්‍රේරක ඉන්නවනේ. ඇත්තටම ඝන ද්‍රව වායු උණු උත්ප්‍රේරක ඉන්න පුළුවන්. හරිද? ඝන උත්ප්‍රේරක ගත්තොත්. හරිද? හොඳට අහගන්න මම මේ කියන්නේ ඝන උත්ප්‍රේරක වලට. ඝන උත්ප්‍රේරක ගත්තොත් මෙයා ඒ උත්ප්‍රේරණ ක්‍රියාව කරගන්නේ බං අධිශෝෂණයෙන්. හරිද?
අධිශෝෂණය අවශෝෂණය බං අධිශෝෂණය. අධිශෝෂණය පළවෙනි ප්‍රශ්නේ මොකක්දයි අධිශෝෂණය කියන්නේ අපි තේරුම් ගමු. හරිද? අධිශෝෂණය කියලා කියන්නේ මෙහෙම සීන් එකක්. ඔයා හිතන්නකෝ දැන් ඔයාට තියෙනවා මේක තමයි දැන් ඔයාගේ උත්ප්‍රේරක පෘෂ්ඨය. හරිද? ඔයා මේක සපයන්නේ හැම වෙලේම උත්ප්‍රේරක ක්‍රියා කරන්නේ පෘෂ්ඨයක් විදියට. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ පැත්තෙන් අණු ටිකෙනවා මේක ඇතිල්ලා යනකොට බං වැඩේගෙනවා ඊට පස්සේ නිදහස් වෙලා යනවා. අන්න ඒක තමයි අධිශෝෂණය කියන්නේ. අවශෝෂණය කියන්නේ මොකද්ද? අවශෝෂණය කියන එක මම නම් ළමයින්ට කියන්නේ ලේසිම දේ ස්පොන්ජ් එකක් මම ගන්න. ස්පොන්ජ් එක සිංක් එක ස්පොන්ජ් එකකින් මදිනකොට මොකද වෙන්නේ? වතුර ටික ඇබ්සෝබ් වෙනවා. නේද? අවශෝෂණය කියන්නේ ඇබ්සෝබ්, අධිශෝෂණය කියන්නේ ඇඩ්සෝබ්. ඇඩ්සෝබ්. ඔන අධිශෝෂණය කියන්නේ. හරිද? එතකොට කොල්ලනේ මොකද වෙන්නේ? ස්පොන්ජ් එකකින් වෙන්නේ මොකද්ද? ස්පොන්ජ් එක පියදැම්මම ස්පොන්ජ් එකේ පෘෂ්ඨයේ වතුර ටික තියෙන්නේ ඇතුළට කිඳා බහැලද? අර ඇතුළට ගිහිල්ලාද? අවශෝෂණයද? අවශෝෂණය වෙලා. එතකොට මේක හරියන්නේ නිකන් මොකද්ද? ඔයා හිතන උමවා ගනින්කෝ. මොකක් කරග පියදානවා හැබැයි තියෙන පෘෂ්ඨය ඇලවිලා තියෙන ඔක්කොම ටික. අන්න ඒ වගේ සීන් එකක්. ඒ කියන්නේ ඇත්තම කතාවක වුවොත් උත්ප්‍රේරක පෘෂ්ඨය තියෙනවා, අදාළ මොලකියුලස් ටික එනවා, මේක ඇතිලිලා යද්දි බං වැඩේ සිද්ධ වෙනවා. ඕක තමයි අධිශෝෂණ ක්‍රියාවලිය කියලා කියන්නේ. අධිශෝෂණෙන් වැඩේ කළා දෙන්නේ මොකුද? ඝන උත්ප්‍රේරක. හොඳේ, ඝන උත්ප්‍රේරක. එතකොට වායු උත්ප්‍රේරක වගේ උන් ඇයි අධිශෝෂණෙන් උත්ප්‍රේරණ ක්‍රියා සිද්ධ කරන්නේ නැත්තේ කියලා ඔක්කොඩම කලින් බා ප්‍රශ්නේ අහපු කාට ගහපන්. හරිද? වායු උත්ප්‍රේරකයක් කොහෙද ගියා? පෘෂ්ඨයක් සපයන්නේ නැතිලා යන්න. එහෙනම් පෘෂ්ඨයක් තියෙන බා ඔක්කොඩම කලින් ඒ නිසා තමයි ඝන උත්ප්‍රේරක අධිශෝෂණය කරනවා කියලා කියන්නේ. ඇත්තටම මේක මෙහෙම ඇතිලා යනකොට වැඩේ සිද්ධ වෙනවා. හරිද? ඔයාලට මේ උත්ප්‍රේරක කියලා කියන්නේ මෙතන වචනයක්නේ. හරිද? අපිට ස්පෙෂල් එකට තේරුණාට පස්සේ උත්ප්‍රේරක කියන්නේ සබ්ජෙක්ට් එකක් බා. කැටලිස්ට්. හරිද? කැටලිස්ට් and කැටලිස්ට් ඩිසයින්ස්. අපි කැටලිස්ට් හදන්න තියෙනවා. ඊට පස්සේ සුපිරිය. හරිද? පට්ටාද කැටලිස්ට් යන අපිට සබ්ජෙක්ට් එක. හරිද? ඒකයි මේ වෙච්ච ලස්සන කියලා දෙන්නේ. එතකොට කොල්ලනේ මොකද වෙන්නේ? ඔයාලට කැම්පස් එකට ආවොත් කෙමිස්ට්‍රි ස්පෙෂලිටි තේරෙන්නත් මං වගේ සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන් බං. කෙමිස්ට්‍රි කියන්නේ පුදුමාකාර ලස්සන අපිට එදිනදා ජීවිතේ පේන්නේ හැම තැනම කෙමිස්ට්‍රි තියෙන. මේ කතා කරනකොට උගුරේ මේ පෑනේ මේ බෝඩ් හැම තැනම කෙමිස්ට්‍රි තියෙන. මේ දේවල් ලස්සන තේරුම් ගන්න. හරිද? එහෙම තේරුම් ගන්න මෙයා පාඩම් කරන්න එපා. බොහොම සරල දැන් තේරෙනවා නේ බං. මතකයිනේ මරණගම් මතකයි මේ කතා ටික. මොකද කාර්කේ අයියා. ඔන්න උත්පේරක. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ කොල්ලනේ මොකද වෙන්නේ? ආ මේකනේ අපි උදාහරණ ගාව ගත්තේ නෑනේ. අපි හිත මොකද වෙන්නේ කියලා. ආ මෙහෙම හිතන්නකෝ. කාර් එකනේ උත්ප්‍රේරකේ. ඔයාව කාර් එකට දාගන්නවා. කාර් එකේ අතුල් ලඟ යනවා කියන්නේ අරන් යනවා. කියලා බස්සනවා. හරිද? එතන ඝන උත්ප්‍රේරක කාර් එක කියන්නේ සෙට් කරගත්තා අරන් ගියා බැස්සුවා. ආය ඇතුළට මුකුත් දාගත්තේ නෑ. හරිද? එතකොට මොකද වෙන්නේ? ඉතින් හිතන්න යන්න බෑ. ඇතුළට මුකුත් දාතේ නෑකෝ. කොල්ලනේ මොකද වෙන්නේ? කාර් එකේ තියාගත්තා. කියලා බැස්සුවා. ඒ වගේ තමයි අධිශෝෂණය කියන එක. දැන් කොල්ලනේ මොකද වෙන්නේ? ඊළඟට උත්ප්‍රේරකේ බං පලදාවේ වෙනසක් කරන්නේ නැහැ. හරිද? පලදාවේ වෙනසක් සිදු කරන්නේ නැහැ. හරිද? වෙනසක් කරන්නේ නැත. උත්ප්‍රේරක පලදාවේ වෙනස් කරන්නේ නැහැ. දැන් කොල්ලනේ මොකද වෙන්නේ? මෙහෙමනේ කාර් එකට දාගන්නෙත් ඔයාව. ඔයාව දෙන්නේ කළ කාර් එකෙන් බස්සන්නේ නැහනේ. දැන් උඹලා ඔන්න කුණු හරප මවා ගන්න. හරිද? එහෙම හිතන්නේ ඔබ කොල්ලෙක්. හරිද? ඔබ කොල්ලෙක් කාර් එකට දාගන්නවා ආයේ දෙන්නේ කළ බස්සන්නේ නැහනේ. එතන මොකද වෙන්නේ? නගින ඔයාමයි බහින්නේ. එහෙනම් මොකද වෙන්නේ? උත්ප්‍රේරකේ කවදාවත් පලදාය වෙනසක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ. ඔයාට ඇමෝනියා නිෂ්පාදනය කරනකොට ඇමෝනියා වැඩිපුර හදාගන්න උත්ප්‍රේරක දාලා හරියනවද? හරිද? ඒකට දාන උත්ප්‍රේරකේ වැඩිපුර දාලා හරියනවද? නෑ නෑ නෑ. පිස්සු කරන්න එපා. කවදාවත් උත්ප්‍රේරකෙන් පලදාය වෙනසක් කරන්නේ නැහැ. ලැබෙන පලදාවමයි ලැබෙන්නේ. එහෙනම් වාසිය මොකක්දනේ? පලදාව ලැබෙන වේගෙ වැඩි කළ දෙන එක. පලදායේ වෙනසක් කරන්නේ නැහැ කොල්ලනේ. ලැබෙන වේගය එහෙම නැත්නම් ඉක්මනින් ලබා දෙනවා. හරිද? ඉක්මනින් ලබා දෙනවා. ඕක තමයි තියෙන වාසිය. ඔයා හිතන්නකෝ ඇමෝනියා මවුල එකක් හදාගන්න උත්ප්‍රේරකේ නැති වෙලාවට ඇමෝනියා මවුල එකක් හදාගන්න විනාඩි 20ක් යනවා. හරිද? නමුත් උත්ප්‍රේරකේ දැම්මම, ඒ අදාළ කැටලිස්ට් එක දැම්මම මොකද වෙන්නේ? ඒ ඇමෝනියා මවුල එක විනාඩියෙන් හම්බෙනවා. ඒක වාසියක් නේද අපේ ඉන්ඩස්ට්‍රියලි? පට්ට වාසිය බා. එතකොට මොකද වෙන්නේ? අර විනාඩි 20ෙන් කරපු ප්‍රමාණයම විනාඩියකින් කරලා දෙනවා. එහෙනම් උත්ප්‍රේරකය පළදාය වෙනසක් සිදු කරන්නේ නැහැ. ඉක්මනින් වැඩේ කරලා දෙනවා. හරියට කිව්වොත් ඔයා දාගන්න ඔයාමයි එහා පැත්තෙන් ගිහලා බස්සන්නේ. ඔයා දෙන්නේ තුන් දෙනෙක් වෙලා නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔයා පාර දිගේ ගිහලා පෑය විනාඩි 10න් ගියපෙක අයියා මොකද කරන්නේ? විනාඩි 20න් ගිහලා බස්සනවා. එහෙනම් කොල්ලනේ මොකද වෙන්නේ? එකම වැඩේ පළදා වෙනසක් උන්නේ නැහැ. නමුත් අඩු වෙලාවකින් කළා දුන්නා. අධික සුපිරියට පුදුමාකාර දෙයක් ලස්සන තේරෙනානේ මේ උත්ප්‍රේරක ලක්ෂණ කියන එක. දැන් කොල්ලනේ මොකද වෙන්නේ? මේ ටික තමයි උත්ප්‍රේරකල කොමන් ලක්ෂණ ටික. තව වෙනම සෙට් එකක් කතා කරන්න තියෙනවා සමතුලිතයකට ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවකට උත්ප්‍රේරක එකතු කිරීම ගැන. හරිද? ඒ නිසා මොකද වෙන්නේ? ඒවා අපි අදාළ මාර්ගාකෘති අස්සේ ලස්සන කතා කරමු. දැන් ඒවා කියලාගෙන එකපාරට වයර් කරන්න දැන් අපි ෆ්ලෝ එක හිමීද හදාගෙන යන්න. ඔන්න උත්ප්‍රේරකල ලක්ෂණ මේ ටික තේරුම් ගන්න කියලා බලපංකෝ පාස් පේපර් පොත ප්‍රශ්න කීයක් අහලා දෙනවද කියලා. උත්ප්‍රේරකලේ හැම අවුරුද්දෙම එකක් අහලා තියෙනවා.
හරිද කොල්ලන ති මේ අවුරුද අනිවාරෙන් තිය ඔය අස්සෙන් ඔන්න කතාව අධික සුපිරියට බොක්කෙම තේරුණා වැඩේ ගොඩ හැරි ඊළඟ කොල්ලන මොකද වෙන්නේ උත්පේර ජාති දෙකක් තියෙනවා අපිට හරිද උත්පේරක ජාති දෙකයි මේ ජාති දෙක වෙන්නේ එකක් තමා සමජාතීය උත්පේරක අනිත් එක තමා විසම ජාතීය උත්පේරක හරිද විසම ජාතීය උත්පේරක කොල්ලනේ සමජාතීය ඉංග්‍රීසියෙන් කියන්නේ හෝමෝජිනියස් හරිද ඕනම එක හෝමෝගම බල මුහර්ම හදන හිතාගෙන හරිද කොල්ලනේ මොකද වෙන්නේ සමජාති කියන්නේ හෝමෝජිනියස් විසම ජාති කියන හෙටරෝජිනියස් හරිද හෙටරෝ හෝමෝ සම විසම හරිද ඔන්න කොල්ලනේ කතාව සම කියලා කියන්නේ මොකද්ද හෝමෝ මන් දන්න ගොඩ ළමයි ඉංග්‍රීසි ටර්ම්ස් ඕනි එයාලට හරිද ඉගෙන ගනි පාඩුවක් එන්නේ මොකද අපිත් කැම්පස් ආවට පස්සේ අපිට තිබ්බ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද සබ්ජෙක්ට් එක තේරෙන්නේ ඉංග්‍රීසි තේරෙන්නේ මම පළවෙනි දවසේ මට හොඳට මතකයි අපිට තිබ්බ ඉස්සෙල්ලා මැනේජ්මන්ට් ලෙක්චර් එක හරිද ඒක මැඩම් හිනා වුණා මං මැඩම් ජෝක් එකක් කරා කියලා දැන්නේ ළමයි හිනා වෙද්දි මට තේරෙන්නේ නැහැ මෙලෝ හසරක් හරිද ඇත්තටම එදා දවසේ ලෙක්චර් එකේ තේරුණ ප්‍රමාණය බිඳුවයි බා මට ඉංග්‍රීසි තේරෙන්නේ නැති නිසා ඊට පස්සේ මම කරේ එහෙම ගිහිල්ලි වෙලා අරගෙන ගිහිල්ලා කොලයක් පැන ඒ කියන්නේ අපිට ටියුට් එකක් හම්බෙනවානේ සමහර වෙලාවට ටියුට් තමයි සමහර ටියුට් හම්බෙන්නේ නැහැ ඒ ටියුට් එකේ මට තේරෙන ප්‍රති වචන ඔක්කොගෙන් මම තේරුම් හෙව්වා තේරුම් හොයලා මම මගේ සිංගල් නෝට් එක හදාගත්තා කොච්චර ගොන්ද හිතාංගු කැම්පස් එකේ සිංගල් නෝට් හදනකොට කරන්න දෙයක් නැහැ අපිට ඉංග්‍රීසි බෑ එතන මොකද වෙන්නේ මම සිංහලෙන් මගේ නෝට් එක හදාගත්තා එතකොට මොකද වෙන්නේ සබ්ජෙක්ට් එකක් ඇතුලේ තියෙන එකම වගේ වචන සෙට් එකක්නේ ඕක ඊළඟ දවසේ මොන 105ක් විතර මට දැන් තේරෙනවා කියන කතා ටික එදත් ওই වැඩේම කරා ඔන්න ඊළඟ දවසේ ගියම 115ක් විතර තේරෙනවා එදත් ওই වැඩේම කරා ඔහොම සති 4ක් විතර කරනකොට මොකද වෙන්නේ අම්මට සිරි වැඩේ අහු වෙන පටන් ගත්තා ඔන්න ඕක තමයි මම හදාගත්තේ ඉංග්‍රීසි බැරි එක හෙනම පාඩුවක් හොඳේ ඔයාලා මම මේ අදාල වීඩියෝ එක අදාල කතාවක් නෙමෙයි කතාවට ආපු නිසා කියන්නම් උඹලා එක්සෑම් ඉවරච්ච ගමන් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි හදාගනි ඉංග්‍රීසි හදාගන්නවා කියලා කියන්නේ මේ කෝස් කරලා අනම්මන මගුල්ලේ නෑ නෑ බා ෆිල්ම් බලහන් කඩ සබ් එක වෙන මුකුත් කරන්න එපා හරිද එතකොට නිකන් ඔහේ යවන්න එපා තේරෙද වචනයක් තිබ්බ ගමන් ඒක හොයන්න වචනේ තේරුම හරිද ඊට පස්සේ ඕක නිකන් නිතරම ඔයා ඉන්නකොට මොකද වෙන්නේ ෆිල්ම් ඉංග්‍රීසි සබ් එක මේ කඩ සබ් එක ෆිල්ම් බලන්න ඔයාලට ඕන එක තේරෙන පටන් ගන්න හරිද කතාවට යමු ගයිසරය සමජාති කියන්නේ හෝමෝජිනියස් විසම ජාති කියන්නේ හෙටරෝ හරිද හෙටරෝ හෙටරෝජිනියස් හරිද එතකොට මොකද වෙන්නේ විසම ජාතිය මොකද්ද මේ සමජාති උත්ප්‍රේරක නැත්නම් විසම ජාති උත්ප්‍රේරක කියන්නේ මෙහෙම සීන හිතන්නකෝ ප්‍රතික්‍රියකයි උත්ප්‍රේරකයයි ඉන්නේ එකම භෞතික අවස්ථාවේ නම් එයාට අපි කියනවා සමජාතිය කියලා ප්‍රතික්‍රියකයි උත්ප්‍රේරකයි ඉන්නේ වෙනස් භෞතික අවස්ථාවල නම් එයාලට අපි කියනවා විසම ජාතිය කියලා උදාහරණයක් ගන්නකෝ කොළනේ මොකද වෙන්නේ H2O2 විඝටනේ අපි හිතමුකෝ H2O2 විඝටනේ aqueous කියලා කෙනා විඝටනේ වෙලා හැදෙනවා ජලය ලික්විඩ් දන ඊට පස්සේ මොකද වෙන්නේ O2 ගෑස් කියන එක හැදෙනවා හරිද මේකට ඔයා පාවිච්චි කරොත් මේකට සාමාන්‍ය ජලීය බෂ්ම පාවිච්චි කරන්න පුළුවන් මේක උත්ප්‍රේරක විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් aqueous විදිහට පාවිච්චි කරොත් ප්‍රතික්‍රියක ඉන්නෙත් aqueous වල උත්ප්‍රේරක ඉන්නෙත් aqueous වල එහෙනම් මේ දෙන මොකද ප්‍රතික්‍රියක සහ උත්ප්‍රේරක ඉන්නේ එකම භෞතික අවස්ථාවේ එහෙනම් මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන මේ ප්‍රතික්‍රියාවට මොන උත්ප්‍රේරකද පැටවුනේ සමජාතීය හෝමෝජිනියස් කැටලිස්ට් එක සමජාතීය උත්ප්‍රේරකය පටලස්සෙන් තියෙනවා මේ කියන ක්‍රියාවම උත්ප්‍රේරණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් බං MnO2 කියන ඝණය හරිද අවක්ෂේපයක් උග MnO2 කියන ඝණය ප්‍රතික්‍රියක ඉන්නේ aqueous වල ප්‍රතිඵල ඉන්නේ sorry මොකක් ප්‍රතිඵල නේ බං උත්ප්‍රේරක ඉන්නේ කවුද ඝන අවස්ථාවේ ප්‍රතික්‍රියක සහ උත්ප්‍රේරකේ එකිනෙක වෙනස් භෞතික අවස්ථාවල ඉන්නේ එහෙනම් MnO2 කියන කෙනා මේ ප්‍රතික්‍රියාවට මොන උත්ප්‍රේරකයක්ද විසම ජාතීය හෙටරෝජිනියස් කැටලිස්ට් එක විසම ජාතිය උත්ප්‍රේරකයක්. ඕක තමයි කොල්ලනේ සමජාතිය සහ විසම ජාතිය උත්ප්‍රේරක කතාව. පට්ට ෂෝක් කියලා තේන්නානේ. ඊළඟ මොකද වෙන්නේ? ඉස්සර සිලබස් එකේ තිබ්බා. නමුත් ආතල් එකට ඇහුවොත් කියලා මම කියන්නේ නිෂේධක කියලා එකක් තිබ්බා. ඍණ උත්ප්‍රේරක කියලාත් කියනවා. හරිද? කොල්ලනේ ඍණ උත්ප්‍රේරක මේකටම කියනවා නිෂේධක කියලා. හරිද? නිෂේධක කියලා. මේ ඍණ උත්ප්‍රේරක නිෂේධක කියලා කියන්නේ ඇත්තම කිව්වොත් මේකට කෙලවණේ උඹ. හරිද ඔයා හිතන්නකෝ ඔයා කාර් එකේ ඉඳලා ක්ලාස් නැතුව වෙන කොහරි එක්කන් ගියා කියලා වෙල්ල. අන්න ඒ වගේ වුණේ. එතකොට මොකද වෙන්නේ? ගා ක්ලාස් ගිහලා නැහැ අන්තිර කෙලවෙලා. හරිද? ඒ වගේ තමයි. එතකොට මොකද වෙන්නේ? මෙයාලා කරන්නේ ප්‍රතික්‍රියාවේ ශක්ති බාධකේ වැඩි කළා දෙන්නේ. ශක්ති බාධකේ වැඩි කරනකොට සක්‍රිය ශක්තිය මොකද වෙන්නේ? ඒක අභිභව යන්න ඕනි අවම ශක්තියවත් සක්‍රිය ශක්තිය වැඩි වෙනවා. එහෙනම් ඍණ උත්ප්‍රේරක නැත්නම් නිෂේධක වලින් කරන්නේ සක්‍රිය ශක්තිය කියන එක වැඩි කළා දෙනවා. ඇක්ටිවේෂන් එනර්ජි එක වැඩි කළා දෙන එක හොඳින් හොඳ නරක දෙයක් බං ඒක. එතන මොකද වෙන්නේ? ඒව ප්‍රතික්‍රියාවට කොටෙමු ගොත් කෙලවෙනවා. ඔන්න පට්ට සුපිරියට කතාව තියුණා. ගොඩ ඔය ටික තමයි අපිට උත්ප්‍රේරණ ගැන ඉගෙන ගන්න තියෙන්නේ. තව ටික ඉගෙන ගන්න තියෙන මොනවාද? මාර්ගාකෘති අසල ඔබල. හරිද? ඒ ටික අපි මාර්ගාකෘති තේරුම් අරගෙන වැඩිද බහිමු. හරි. හරි. කොල්ලනේ දැන් අපි බලන්නේ මාර්ගාකෘතිය කියන එක. හරිද? මේක අපි තේරුම් ගමු. මාර්ගාකෘතිය
කෘතිය හැමීට තේරුම් ගම දන්නති කාරණ අතිශය ගොඩක් තියේ කොටිමකොත් ම දන්න ලමයි සියක් කරග හැවුවත් මොකක්ද මාර්ග ඒ මාර්ගාක කොමොත් දන්න මේ ප්‍රස්ථාරය කොමකක්ද ඇඳල තියෙනක හැවොත් අඳින ඇති මේ ප්‍රතික්‍රය ප්‍රතිඵල නෑ බං හැමීට හගමු ඇඒ හඳින්න කර කොටිමොත් අක්ෂේම නම් කරන්න එකර තුන්දන්න අක්ෂත් පාඩන් කරන කර හැමිට තේරුම්ග කොල්ලනේ අපිදමුක සීන කර මෙහමෙන්ටයම් ඔන්න ඒ කියලා අනුවක්තියන බී කියලා අනුවක්තියන මෙයා මෙහටන මෙයා මෙහටන දෙන්න හැප්පෙනවා හදන්ට ඇනමොකක්ද ඒ බී කියෙන අනුව හදන්න ඇන්න හරි මේ දෙන ලංවෙදදි මොකද වෙන්න අපි සක්්‍රය ශක්තිරද සතාකර මේ දෙන මෙහම ලංවෙන ලංවෙන ලංවන මොකද වෙන්නේ එයාලගේ අතර විකර්ශණය කියන එක වැඩි වෙනවා කොල්ලනේ හොඳට මතක තියාගනින් චාලක ශක්තිය කියෙන කනදා පවතින මොකක් මතද යගේ චල නයබීම මත නේද වේගේ මතන චාලක්ෂත නදා පවතින්නේ එතකට මොකද වෙන්නේ විබව ශක්තිය කියන එක අපි දන්නවකද චාලක ශක්තිය කියෙන කනදා පවතින මොකක්මතද එයාගේ වේගේ මත විබව ශක්තිය කෙමිශ්‍රීවලද විභෝ ශක්තිය කියෙනක සම්පූර්ණදා පවතින විකර්ශණය මත ඔකම බන්ධනලදි සැලමු ගන්නන්න ළමයින්ට නැරිද උළුවට දාගන් ගුඩක් මන්න හිතන සිලමයි සිය සියන වගේ මේන අලුත්කාරණයක්වෙන්ට ඇති ප්‍රතික්‍රියාන් කෙමිශ්‍රීවලද විභෝ ශක්තිය කෙනෙක අනුහෝ පරමාල්ු විභෝ ශක්තිය සම්පූර්ණදා පවතින්නේ විකර්ශණය මත හරිද එනම් මොකද වෙන්නේ මේක සමානුපාතිකයි විකර්ශණ බලයට එන විකර්ශණය වැඩි වෙන තරමට මේ අනුමද මොකද වෙන්නේ විභෝ ශක්තිය කෙනෙක වැඩි වෙනවා හරිද කොල්ලනේ එතකොට වෙන්නේ මොකද්ද මේ AB දෙන ලංවෙන 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 මොකද වෙන්නේ බං මේකේ විකර්ශණය වැඩි වෙනවා විකර්ශණය වැඩි වෙදි මොකද වෙන්නේ මෙයාලගේ විභව ශක්තිය කියන එක වැඩි වෙනවා පොටෙන්ෂල් එනර්ජි වැඩි වෙනවා ඇත්තනේනේ ඔයා ටෝක් කරන කෑල ළඟට යන්න 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 මොකද වෙන්නේ ගැඟ ගැඟ ගිනි ගන්න වගේ සීනක් යනවානේ බං අපිට toy කාලේ වුණා හරිද ඔන මොකද වෙන්නේ AI ඇඟ ඇතුලේ දෙන්න ලංවෙදි විකර්ශණය උඩින් වෙනවා එතකොට ඇඟ ඇතුලේ නලියන ගතිය වැඩි වෙනවා ඔන්න වැඩේ හරි ඒ වගේ මොකද වෙන්නේ මෙයාලා ලං වෙද්දි එයාලගේ විකර්ශණය වැඩි වෙනවා එතකොට එයාලගේ විභෝ ශක්තිය කියන එක වැඩි වෙනවා එතකොට ඇත්තටම වැටුනේ මේ මාර්ගාකෘතියෙන් කරන්නේ මේ කියන ප්‍රතික්‍රයකයන් වල ප්‍රතික්‍රයකවල පිහිටීමත් එක්ක එයාලගේ විභෝ ශක්තිය වෙනස් වීම ප්‍රස්ථාරගත කරන එක තමයි මාර්ගාකෘතියෙන් කරන්නේ ආයෙසර මම කියන්න ප්‍රතික්‍රියකවල පිහිටීමත් එක්ක මෙහෙම ලං වෙනකොට එයාලගේ විභෝ ශක්තියේ වැඩිවීම විභෝ ශක්තිය වෙනස් වීම තමයි අපි මොකද කරන්නේ ඒ ප්‍රස්ථාන මාර්ගාකෘතියෙන් පෙන්නන්නේ සුප්පිරියර කතාව තේරුණා. එහෙනම් කොල්ලනේ මොකද වෙන්නේ? මාර්ගාකෘතිය ගහ ගන්නවට ගන්න ප්‍රස්ථාරේ එහෙනම් x අක්ෂයේ වෙන්න ඕනි මේකේ පිහිටීම. පිහිටීමට අපි පොෂ් විදිර කියනවා බං ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය කියලා. ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය කියලා. ඛණ්ඩාංක කියලා කියන්නේ පිහිටීම් කෝඩිනේට්ස් දෙන එකනේ. එතකොට ඒකට අනුරූපව විභෝ ශක්තිය වෙනස් වීම තමයි මේකදී අපි ගන්නෙ. ඇත්ත කියපම් බොක්කෙම කියපම් අදනේ තේරුනේ ඇයි මේකට ප්‍රතික්‍රියා ඛණ්ඩාංක කියලා දාන්නේ කියලා. ඇත්ත කියපම් කමෙන්ට් පල්ලෙන් දාහන් ඈ. ඔන්න කොල්ලනේ වැඩේ. එතකොට මොකද වෙන්නේ? ඔන්න මේ දෙන ලං වෙනවා බං. මේ දෙන ලං විදි මොකද වෙන්නේ? විකර්ෂණය වැඩි වෙනවා. අපි හිතමුකෝ මේ හිටියේ පටන් ගන්නකොට හිටපු තැන. මොකද වෙන්නේ? මුන් දෙන ලං විදි මුන් දෙන විකර්ෂණය උඩරිම වෙනවා. ඊටස් උඩරිම වෙලා මොකද වෙන්නේ? දැන් ඔයා හිතන්නේ මොවා ගනින් ඈ. දැන් ඔන ටෝක් කරන කෑල්ල එනවා. එකපාරට වෙලා ලං විදි ඇඟ නලියනවා ඉන්න බෑ ඉන්නව බෑ හරිද නලියනවා අරක එක පාට ඇසින් ඉන්න එක පාට හායි පැටි වගේ අතින් අල්ලනවා අල්ලමුකෝ වෙලා එක පාට ගහිලා මොකද වෙන්නේ චක බ්ලාස් වෙලා යනවා ආන් ඒ වගේ තමයි මොකද වෙන්නේ විකර්ෂණේ උඩරිම වෙනවා හරිද උඩරිම වෙලා එක තැනකදී අර අතින් අල්ලන තැනදී වගේ මොකද වෙන්නේ නිකන් එක පාට ගහිලා විරුල්ලා ගිහිල්ලා යන සලබලාන් වෙලා ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්නවා දෙන්න සෙට් වෙනවා හරිද සෙට් වුණාට පස්සේ බං ඔය කෑල්ල හාකුවට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ලං වෙනාට මේ කොහොම හිටියද උඹට විතර ලොකුවට ෆීල් නද නෑනේ ඒ වගේ තමයි මොකද වෙන්නේ දෙන්න සෙට් වුණාට පස්සේ ඔයාලගේ විකර්ෂණය නැත්නම් විභව ශක්තිය දෙන්නගෙම අඩු වෙනවා අඩු වෙලා මොකද වෙන්නේ ෂේප් එකේ අඩු වෙලා කියලා ප්‍රතිඵල හදනවා හරිද ඔන්න කතාව මං තාචුට්ට මේක පල්ලෙහෙඳ ගන්නකොට මම ලස්සන්න කියන්න පුළුවන් ඔන්න ප්‍රතිඵල හදනවා ඕක තමයි මොකද වෙන්නේ පිහිටීමත් එක්ක ඔයාගේ විභව ශක්තිය වෙනස් වීම මේකට තමයි බං මාර්ගාකෘතිය කියන්නේ මේ මොකද්ද ඔයාලා හිටපු තැන කියලා කියන්නේ ප්‍රතික්‍රියකවල ස්ටේට් එක ප්‍රතික්‍රියක මෙන්න ප්‍රතිඵල හැදුවාට පස්සේ හරිද ඔන්න කතා පටලසෙන් දෙන්නානේ පැටවුනේ මෙන්න මේ උඩ පොයින්ට් එක තියෙන්නේ බං උඩම පොයින්ට් කරන්නේ හරියට කොට අර කෙල්ලෝ උඹේ අතින් අල්ලව ජීදේ පලතර අතින් අල්ලපු තැන වගේ සීන් එක තියෙන්නේ අන්න ඒකට අපි කියනවා සක්‍රීය සංකීර්ණය කියලා හරිද සක්‍රීය සංකීර්ණය සක්‍රීය සංකීර්ණය මේකට අපි කියන්නේ ට්‍රාන්සිෂන් ස්ටේට් එකක් කියලා හරිද ට්‍රාන්සිෂන් ස්ටේට් එකක් කියලා අපි කියන්නේ ඔකට කොල්ලනේ විශ්වාස කරපන් උඹලට සක්‍රීය සංකීර්ණය නැත්නම් ට්‍රාන්සිෂන් ස්ටේට් එක කියලා හම්බෙන්නේ මෙතනදි විතරනේ අපිට ඒකත් සබ්ජෙක්ට් එකක් හරිද
බලට ඒන හිතනට මේ පුදුමාකා ලොක දෙවල් ැති කියලා මෙතන තියනවාට ඒමටම වචන පිතර මේ සබ්ජෙට් බ හර පේශල න ඒකත් සබ්ජෙට්ක අපි මේ මේ තිනකාර කලින් ඇටලිස්න ගියස මේ තිබේ මේ මේතිීන් ට්‍රන්සිජන් ටේට් ගැන කතාව පිසිේ සේපික හගම වැඩි වැල් බයිදුම්ලට ඕන්න උබලට අවශ මට්ටමට කතාව කියන්න කොලන මෙහෙම සක්‍රේ සංකීර්ණ කියල කියන මේ උදම පොයින්ටක් කියල කියන්නේ අරකින් බුව අතින් අල්ල පුතන වගේ තොමකොදන ගහිල වෙවුල ගිල්ල ඩිය දාලා වන්න පල ඔක්කම දෙල්ලෙනවා රි දොනමොද වෙන්නේ මෙතනදී ප්‍රතික්‍රියාවත් ඕහමයි බං විබ්බව ශක්තිය උපරිම තැන විභෝෂක්තිය උපරිම තැන තමා මොකක්ද සක්‍රය සංකීන කියන්න හෙන සක්‍රය සංකයෙන් නෙදී මේ විභෝෂක්තිය උපරිමයි නැරද උපමරිමයි එතකට මොකද වෙන්නේ විභෝෂක්ති උපරිම වෙන්නේ ඇයි මේ වෙලා තමා විකර්ශණය උපරිම වශයෙන් තියන උපරිම වශයෙන් උබර දාලා දුවන්ට දන්න වෙලාට ඒවගේ තම මොකද වෙන්නේ විකර්ශණය උපරිම වෙන්නේ උපමරිම වෙන්නේ මොකක්ද මේ වෙලා වෙදී විකර්ශණය උපමරිමයි ට්‍රන්සිෙන් ස්ටේට්ගේදී අඩේ විභවශක්තිය උපරිමයි විකර්ශණය උපරිමයි කියලා කියන්නේ මේ වෙලාව තමා මේ ප්‍රතික්‍රයකැන් වල අස්ථයි බවත් උපරිමෙන තැන ඔය හිතාහන් එක පාටට හට ඩක්තින එක කිලිවෙල්ල අරකල් එක පාට අල්ලපුකම ගලක පට පපු බර කර මැල්ල වැටන තර ඒවගේ සිීන්නත්තා වෙන්නේ තොට මොකද වෙන්නේ විකර්ශණය උපරිමයි විභෝෂක්ති උපරිමයි කියලා කියන්නේ මේක මොක දෙන්නේ අස්ථයි බවත් උපරිමයි අස්ථයි බවත් උපරිමයි කොල්ලනේ මම පරමාණු කිවි කලමට මතක හයට සාමාන්‍යම ලාසිදි කියන්නේ පද්ධතියක් සතු මෙතන පද්ධතිවෙන මේ ප්‍රතික්‍රියකන පද්ධතියක් සතු අභ්‍යන්තර ශක්තිය හෙවත් එම ඇත්තම් විභෝෂක්තිය විභෝෂක්ති කියන එක වැඩිවන තරමට එයාගේ ස්ථායිතාව අඩු වෙනවා හොඳර මතකතියාගන්න පද්ධතියක විභෝෂක්තිය කියන එක එමනැත්නම් පද්ධතියක අභ්‍යන්තර ශක්තිය කියනක ප්‍රතිලෝමතම සමානුපාතික වෙන ස්ථායිතාවයට හැරිද ස්ථායිතාවට අභ්‍යන්තර ශක්තිය වැඩිවන තරමට ස්ථයි බව අඩු වෙනවා එනි සමකද වෙන්නේ අභ්‍යන්දර ශක්තිය උපරිමයි එනම් අස්ථයි බවත් උපරිමයි ගැන ස්ථයි බව අපමයි. කොටින්ම බං කොච්චරද කිවුවොත් මේ කොච්චර අස්ථායිද කිව්වොත් අදදටත් හරිද මේ දෙදස් විසිදුනේ ජනවාරි තිස්සක දවස වෙන කොටත් තාම මේ ලෝකෙ කිසිම කෙනෙකුට ට්‍රන්සිෂන් ස්ටේට්ක දැකගන්න පුළුවන් වෙලා නෑ කොඩිමොත් අල්ලගන්න පුළුවන් ඩිටෙක් කරගන්න බෑ පිටම ඒ තරම් මේක බං මිලි නෙමේ නැනෝ තප්‍රගානකත් පවති නැති දෙයක් හැරිද මෙහම කරනට අඩු කාල තුර දහන්නම මෙමන යම් කිසිලා කැනට තපර භාගයක් ඉතර නැනෝ තපරග සිතහ දහර නමේක තපර ප්‍රමාණයක කැනට මේ ඔබ්සව කරන්න බෑ කවදා ඩිටෙක් කරගන්න බෑ අදටත් ලෝකේ ට්‍රන්සිියන් ස්ටේට්ක් කියන ගැන තියෙන ට්‍රන්සිියන් ස්ටේට් තියරගෙන TST හරද TSTක තිේරයක් තියෙන මොඩල් තියෙන එක ඒවා අපිට කවදාව තාම ඔබ්සව කරගන්න බෑඔය ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට කන්නුවට තැන ඒගැන ඇතරම සක්‍රසගෙන කියනමකක්ද ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට කන්නුවට තැන ඔන්නෝක අදටවත් අපිට හොයාගන්න බෑ පට්ට සුපිර දෙෙන්වන මොකද ට්‍රන්සිෙන් ඔය ඇතිබ ට්‍රන්සිියන් ේට් එක හොඳට ඇති උත්තන හැමලට කියනකු බල මංජගන හට ාගරිය හැද ඔය හොඳදට මැතිද මටමට ඕක තම ට්‍රන්සිියන් ේට යන තව එකක් තියෙන කියන්න මේකෙද මොකද වෙන්නේ මේ ප්‍රතික්‍රියක ක්‍රියා කල ප්‍රති පලහදනක මේ ට්‍රන්සිියන් ේට් එක ගෙන සරලකොත් ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වීම එන ට්‍රන්සිියන් ේට් එකද මෙයාලා කියනවා ප්‍රතික්‍රියක අතර පැවති බන්ධන නැත්තම් පෙර පැවති බන්ධන පෙරබන්ධන කැඩමින් පවතිනවලු කැඩෙනවලු ඒ මොහොතේදීම සිමල්ටේනියස්ලි ඒ මොහොතේදීම නවබන්ධන සෑදෙනවලු නවබන්ධන සෑදෙනවලු එන ට්‍රන්සිෂන් ස්ටේට් එකෙදි මොකද වෙන්නේ කලින් තිබ්බ බන්ධන කැඩි කැඩි තියෙන්නේ ඒ මොහොතේම අලුත් බන්ධන හැදි හැදි තියෙන්නේ එතකොට ඒ වෙලාවේ මොකද වෙන්නේ කලින් තිබ්බ කැරලා අලුත් ඒවා හැදිලා යනවා ඔන්න ට්‍රන්සිෂන් ස්ටේට් එකේ ලක්ෂණ ටික අධික සුපිරියට පට්ටාසන් දෙන්න වැඩි බා ඔය ඊටම තේරුම් ගන්න තියෙන්නේ කොල්ලනේ මේ බලන්නකෝ විභව ශක්තිය නැත්නම් ශක්ති ප්‍රස්ථාරයේ මෙතන මොකද වෙලා තියෙන්නේ ප්‍රතික්‍රියක නැත්නම් ආරම්භක ශක්ති ඩොඩ අවසාන ශක්තිය අපි දන්නවා ප්‍රතික්‍රියක සතු ශක්තියෙන් නැත්නම් ප්‍රතිඵල සහ ප්‍රතික්‍රියක ශක්ති වෙනස අපි කියන්නේ මොකද්ද මෙන්න මේ ශක්ති ගැප් එකට ඩෙල්ටා H බා එන්තැල්පිය හරිද එහෙනම් මොකද වෙන්නේ ප්‍රතිඵලවල ශක්තියෙන් ප්‍රතික්‍රියකල ශක්තිය අඩු කරාම හැම වෙලේම හම්බෙන්නේ ඩෙල්ටා H කියලා මේ බලන්න ආරම්භක ප්‍රතික්‍රියක තිබ ශක්තියට අවසාන පළවල තියෙන ශක්තිය අඩුයි. ඒ කියන්නේ ශක්තිය පිට කරලා. මෙතන පළවලින් ක්‍රියක අඩු කරාම අඩුවකින් වැඩි එක නඩු කරන්න වෙන්නේ. මෙතන ඩෙල්ටා H ඍණ කියලා හම්බෙන්නේ. එහෙනම් කොළනේ මොකද වෙන්නේ? මේ ඇත්තට මොන ක්‍රියාවක් මෙතනලා තියෙන්නේ? තාප දායක ක්‍රියාව. තාප දායක ක්‍රියාව තමයි මෙතනලා තියෙන්නේ. එහෙනම් හැම වෙලේම ප්‍රතික්‍රියක වල ප්‍රතිඵල පල්ලෙහෙන් තියෙනන මාර්ගාකෘති ඒක තාප දායක ක්‍රියාව. එහෙනම් ආ හිතන්නකෝ මේ වගේයක් තියෙනවා කියලා. අපි යටින් චූටි ටැග් ගහමු.
මෙන්න ප්‍රතික්‍රියා කණ්ඩාංකය මේ තියෙන විභව ශක්තිය කියන එක ඔන්නෝම තියෙනවා. හරිද? මම නෝ කන්දිනා උඹලා උක මෙන්න මෙහෙමත් නේද සමහර මට දැක්කම පුලේ ගහන්න දෙනවා බං මෙන්න මෙහෙම අඳිනවා. යකෝ මේක තියෙනනේ පොයින්ට් එකක්. සක්‍රීය සංකීර්ණ කියන්නේ හොයන්ටත් බැරි පොයින්ට් එකක්. මෙහෙම නිකන් කෝප් එකක් යන්නම හිතන් කොච්චර කැතද කියන මොන අනේ මන්ද බං ක්ලාස් වල මෙහෙම අඳිනවා බූරුව වගේ උන් කැම්පස් ගිහලා නැද්ද මන් දන්නේ. හරිද? මෙහෙම අඳිනකොට ලැජ්ජාය පණ යනවා. මෙහෙම ඉඳහන් උක. එතකොට මොකද කොල්ලනේ වෙන්නේ? මෙන්න ප්‍රතික්‍රියක මෙන්න ඵල. එතකොට ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵල ශක්තිය වැඩි. එහෙනම් මේක තමයි ඩෙල්ටා එච් හැම වෙලෙම ප්‍රතික්‍රියස ප්‍රතිඵල අතර ගැප් එක තමයි ඩෙල්ටා එච් කියන්නේ. ඵලවලින් ක්‍රියක අඩු කරාම ඵල වැඩි ක්‍රියක අඩුයිනේ. එහෙනම් මේකට හම් වෙන්නේ ධන එක. එහෙනම් හැම වෙලෙම ක්‍රියකවලට ඵල උඩින් නම් ඉන්නේ මාර්ග ආකෘතිය. මෙයාට අපි කියනවා මොනවාද? තාප අවශෝෂක ක්‍රියාවක් කියලා. තාප අවශෝෂක ක්‍රියාවක් කියලා අපි කියනවා. සුපිරිනේ පුදුමාකාර ලස්සනට එනවානේ. ඔන්න මාර්ග ආකෘතියට අපි දැන් එන්ටර් වුණා. වැඩි හැටි හරි තව පොඩි මමතගෙන තියෙන වැදගත්ම කාරණා කියන්නේ කොල්ලනේ මේ මාර්ගාකෘතියෙන් ගණදෙන වැදගත්ම කාරණේ තමයි මොකද්ද මෙන්න මේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙද්දී නගින්න ඕනි කන්දේ උස තියෙන්නේ බා ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙන නගින්න ඕනි කන්දේ උස තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණය කන්දේ උස තමයි හැම වෙලේම ඇක්ටිවේෂන් එනර්ජි එක වෙන්නේ EA හරිද සක්‍රීය මොකද සක්‍රීය ශක්තිය වෙන්නේ ඔන්න ඕක හරිද ඇයි ලඟ විදි විකර්ෂණයේ උඩින් වෙනවා ඒක අභිභවායන නම් තියෙනුනේ අවම ශක්තිය කියන එක නේද එහෙනම් මොකද වෙන්නේ හැම වෙලෙම මතක තියාගන්න මාර්ග ආකෘතියක සක්‍රීය ශක්තිය කියලා කියන්නේ ඇක්ටිවේෂන් එනර්ජි කියලා කියන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙද්දී නගින්න ඕනි කන්දේ උස හරිද නගින්න ඕනි කන්දේ උස එහෙනම් මෙතන හැටියට මොකද නගින්න ඕනි කන්දේ උස මෙන්න මේක හොඳයි නගින්න ඕනි කන්දේ උස ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙද්දී නගින්න ඕනි කන්දේ උස හැම වෙලෙම ඔන්න ඔය වාක්‍ය වලට දාගන්න ආයසර මං කියන දෙයි මන්ත්‍රයක ඔබ මං කියන හැමදේම ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙද්දී නගින්න ඕනි කන්දේ උසර තමයි අපි කියන්නේ මොකද්ද සක්‍රීය ශක්තිය කියලා. සුපිරිය. වැඩි ලස්සන තේරෙනවා. ගොඩ. හරි. දැන් කොල්ලනේ අපි ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරකයක් දැම්ම මොකද්ද වෙන්නේ කියන එක අපි මාර්ගාකෘතියෙන් පැහැදිලි කරගමු. මේ බලන්නකෝ. අපි කලින් උදාහරණ ගමු. මොකද වෙන්නේ නැන්නේ? A කියලා එක්කෙනෙක් එනවා මෙහෙට, B කියලා එක්කෙනෙක් එනවා මෙහෙට, උන් දෙන සෙට් වෙලා හදනවා මොකද්ද? AB කියන මොලිකියුල් එක හදනවා. හරිද දැන් මොකද වෙන්නේ උන්දර ලඟ වෙදි මෙයාලගේ විකර්ෂණයේ උඩින් වෙනවා විකර්ෂණයේ වැඩි වෙනකොට එයාලගේ විභව ශක්තිය කියන එක වැඩි වෙනවා එතකොට එයාගේ පිහිටීමත් එක්ක පිහිටීමට අපි කියන මොකද්ද ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය කියලා ඒකේ විභව ශක්තිය වෙනස් වීම ප්‍රස්තාරගත කරන්නේ නැහැ නේද සරලව කිව්වොත් මාර්ග ආකෘතියක් අඳින්නේ නැහැ මේ ක්‍රියාව තාපදායකයි කියලා අපි හිතමු තාපදායකයි නම් මොකද වෙන්නේ අනිවාර්යයෙන් ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල ශක්තිය අඩු වෙන්න ඕනේ හරි කොළලෙන් මොකද වෙන්නේ ඔන්න හිටියා ප්‍රතික්‍රියක ඔන්න ප්‍රතිඵල හරිද මේ ඉන්නේ A ධන B මේ ඉන්නේ AB කියන එක. පැටවුනේ මොකද වෙන්නේ? අපි මෙන්න මේක මාක් කරා මොකද? ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙද්දී නගින්න ඕනේ කන්දේ උස තමයි අපි කියන්නේ මොකද්ද? මේකේ සක්‍රීය ශක්තිය EA1 කියලා ගමුකෝ. ඔන්න වැඩි. මම මේ ලඟ උත්ප්‍රේරකයක් දානවා. හරිද? අර කාර්කේ අයියව ගෙන්නන දැන් ආයසරයක්. උත්ප්‍රේරක දැම්මම මොකද වෙන්නේ? කතාව මොකද්ද? උත්ප්‍රේරකෙන් කරන්නේ බාධකයේ අඩුපාරක් ඔස්සේ එහෙම නැත්නම් ඔයාලා දන්න විදිහට සක්‍රීය ශක්තිය අඩු මාර්ගයක් ඔස්සේ මොකද වෙන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා එහෙනම් දැන් මොකද වෙන්නේ මෙන්න ප්‍රතික්‍රියක මෙන්න ප්‍රතිඵල සක්‍රීය ශක්තිය අඩු මාර්ගයක් ඔස්සේ වැඩේ කළ දෙනවා මේක තමයි එහෙනම් මොකද්ද දෙවෙනි අවස්ථාවේදී නගින්න ඕනි කන්දේ උස EA2 එක දෙවෙනි අවස්ථාවේදී නගින්න ඕනි කන්දේ උස ඕක තමයි මේ එලතරම් පෙන්නලා තියෙන්නේ පට්ට ලස්සන දෙන්නවනේ මං එතකොට බලන්න ගෙදර හිටිය ඔයා ක්ලාස් එකට තමයි ගියේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල තමපත් උනේ ගියපු පාර විතරයි වෙනස් උනේ හරිද එතකොට මොකදලා තියෙන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල මේ දෙක අතර ගැප් එක තමයි මොකද්ද කිව්වේ ඩෙල්ටා H කියලා නේද ඩෙල්ටා H කියලා එහෙනම් ඩෙල්ටා H කියන කෙන මොකදලා තියෙන්නේ බං ප්‍රතික්‍රියක නැති වෙලාවේදී ප්‍රතික්‍රිය තියෙන වෙලාවේදී එකම ප්‍රමාණයක් තියෙන දැන් කන්ෆර්ම් නේද මං කිව්වේ උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනස වෙනස් කරන්නේ නැත ඩෙල්ටා H වෙනස් කරන්නේ නැහැ එහෙනම් මොකද වෙන්නේ මෙතනින් තවදුරටත් එක කන්ෆර්ම් වෙනවා පට්ට සුපිරිට අධික ලස්සනට කතාව තේරුණා. දැන් අපි බලමු සමතුලිත ප්‍රතික්‍රියාවකට. හරිද? ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවකට කොහොමද මාර්ගාකෘතිය ඊගි දාගන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට උත්ප්‍රේරක දැම්මම මොකද වෙන්නේ කියලා. වැඩේ හරි. හරි. දැන් කොල්ලනේ මෙහෙම හිතන්නකෝ. ඔන්න දැන් තියෙනවා A ගෑස් ධන 2යි B ගෑස් වලින් හැදෙනවා ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් තියෙනවා 3C ගෑස් කියන එකට. මේකට අපි කියව මොකද්ද? ඉදිරි ක්‍රියාව කියලා නේද? ෆෝවර්ඩ් රියැක්ෂන් එක. මේක බෑක්වර්ඩ් රියැක්ෂන් එක. හරිද? එතකොට කොල්ලනේ මොකද වෙන්නේ? අපි දැන් ඔකට මාර්ග ආකෘතියක් ගහමු. අපි හිතමු ෆෝවර්ඩ් රියැක්ෂන් එක තාපදායක. එහෙනම් අනිවාර්යෙන් බෑක්වර්ඩ් රියැක්ෂන් එක තාප අවශෝෂක වෙනවනේ. ශක්ති විද්‍යාව උගන්වන්නේ. හරිද?
සමතුලිතයක ඉදිරි ක්‍රියාව තාපදායකයි නම් බං අනිවාර්යෙන්ම ආපසු ගියා තාප අවශෝෂක වෙන්න ඕනි. අනිවාර්යෙන්ම වෙන්න ඕනි බං මාර්ගාකෘතියක තේරෙනවා. හරිද? කොළලේ මොකද වෙන්නේ? අපි දැන් මේකට මේ ප්‍රතික්‍රියා කරනවල පිහිටීම අනුව මෙයාලගේ විභව ශක්තිය වෙනස් වීම ප්‍රස්ථාරයේවත් මාර්ගාකෘතිය ගහගමු. එතන මේක ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය, ඒ කියන්නේ පිහිටීම මෙන්න මේකේ විභව ශක්තිය කියන එක. හරිද? ඉදිරි ක්‍රියාව තාපදායකයි නේ. එහෙනම් අපි බලමු A දන B පැත්තේ නම් C වලට යනකොට. එහෙනම් තාපදායකයි නම් ආරම්භක ප්‍රතික්‍රියකවලට අවසාන ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. මොකද ශක්තිය පිට කළනේ. එහෙනම් මෙන්න මේ හරිය AB ඉදි. ඊට පස්සේ මොකද කොල්ලනේ වෙලා තියෙන්නේ? ඔන්න ඔය හරිය C ඉදි. මෙන්න බුක්ක ගහන්නේ හොඳේ. C ඉදි. ඔන්න කොල්ලනේ වැඩි. හරිනේ. එහෙනම් පටන් ගද්දි මේ හරිය ඉන්නේ මොක්කු මොක්කුද? A දන 2යි B කියන කට්ටිය. මම අවස්ථා දැනන ඉදමද නිසා ප්‍රතිඵල ඉන්නේ කවුද? 3ක් C කියන කට්ටිය. පැටවුනේ දැන් මොකද වෙන්නේ? මේක තමයි යාගේ TST එක, ට්‍රාන්සිෂන් ස්ටේට් එක. හරිද? TS එක. එතන මොකද වෙන්නේ? මෙන්න මේක තමයි ඩෙල්ටා H එක. හරිද? ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල අතර වෙනස කියන එක. හරිද? ඩෙල්ටා H එක. හා. දැන් මොකද වෙන්නේ? ඔන්න ඉදිරි ක්‍රියාව පැත්තෙන් හිතමු. ඉදිරි ක්‍රියාව කියලා කියන්නේ මොකද්ද? A දන B වලින් C හදන ක්‍රියාව. එහෙනම් ඉදිරි ක්‍රියාවට සාපේක්ෂව ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල හදද්දී නගින්න ඕනි කන්දේ උස තමයි මේ ඉදිරි ක්‍රියාවේ සක්‍රිය ශක්තිය කියන්නේ EA1 කියලා ගන්න. හරිද? මොකද්ද? A දන B වලින් C හදන ක්‍රියාවත් ඉදිරි ක්‍රියාවේ සක්‍රිය ශක්තිය වෙන්නේ මේකෙදි නගින්න ඕනි කන්දේ උස. ආපසු ක්‍රියාවේ මොකද වෙන්නේ? C වලින් A දන B හදන්නට යන්නේ. C වලින් A දන B හදද්දී නගින්න ඕනි කන්දේ උස තමයි මොකද වෙන්නේ බං? මේකේ ආපසු ක්‍රියාවේ සක්‍රිය ශක්තිය වෙන්නේ. C වලින් A දන B හදද්දී නගින්න ඕනි කන්දේ උස තමයි ආපසු ක්‍රියාවේ සක්‍රිය ශක්තිය වෙන්නේ. දැන් උඹලට තේරෙනවා මම කිව්වා ඉදිරි ක්‍රියාව තාපදායකයි නම් අනිවාර්යෙන් ආපසු ක්‍රියාව තාප අවශෝෂක වෙන්න ඕනේ කියලා. ඇත්තනේ මම මේ බලපංකෝ. ඉදිරි ක්‍රියාව තාපදායක නිසා තමයි මෙයාට පල්ලෙහෙමියා හිටියේ. ආපසු ක්‍රියාවේ වෙන්නේ මොකද්ද? තාප අවශෝෂක නම් මෙයාට මෙයා උඩින් ඉන්න ඕනේ. ඉතින් උඩින් ඉන්නවා තමයි. ප්‍රතිඵලවල ශක්තිය ප්‍රතික්‍රියාවල වැඩි. ඒ නිසා ඔන්න මාර්ගාකෘතිය කන්ෆර්ම් වෙනවා වලට මොකක් හරි සමතුලිතයක ඉදිරි ක්‍රියාව තාපදායකයි නම් ආපසු ක්‍රියාව අනිවාර්යෙන් තාප අවශෝෂක වෙනවා. කොමාරුල තොහොම තමයි ඈ. ඉදසරණ පාණිය ඉදිරි ක්‍රියාව තාප අවශෝෂක වුණොත් ආපසු ක්‍රියාව තාපදායක නේද? ඒ වගේ ගෝන් කතා හඩියම් ඉන්න ඔබ අනන්තයි අප්‍රමාණයි. මෙච්චර කටකැන්නකම් කියන ආලෝකේ කරපු විදිහම තමයි චාලක රසායනයක් කරන්න කියලා. එකෙක් අහලා දෙනවා මම දැක්කා ටෙලිග්‍රෑම් ගෲප් එකේද කරන්නේ, ක්ලාස් එකේද කරන්නේ කියලා. මම මොකද්ද කියපන් ඔය උන්ට කරන්නේ ඔක්කොටම කලින්. අනේ මන්දවන් අර ට්‍රැක් ඇට් ඉට්ස් බෙස්ට්. මෙන්න මට කියන දෙයක් නේ. හරිද? ඔන්න ඔයගේ තමයි. එතන මොකද අනිත් මෙහෙම කොම අනිත් පැතනක ගහණෙවුන් ඉන්නවා. අයියේ එතන ඉදිරි ක්‍රියා තාප අවශෝෂණම් ආපසුක තාප දායක නේද? හේ හේ. අර එකෙක් කහලා අර ගෞස් පෘෂ්ඨ සීන් එකේදී මම දැන් කියවනේ ගෞස් පෘෂ්ඨ ඇතුලෙන් තියන තමා ගන්න එළියෙන් තියන ගන්න. එතන එන ප්‍රමාණය යන ප්‍රමාණය සමානලා කැපිලා යනවා කියන වෙලාව එකෙක් කහලා පෘෂ්ඨේ උඩ තිබ්බොත් මොකද වෙන්නේ කියලා. මට තේරෙන්නේ නැහැ බං. ඇයි වගේ නිකන් බ්ලාමක මෝඩ චූන් ගන්න කියන වෙලාව යකෝ තින් උඩ තිබ්බත් එකයි එළිය තිබ්බත් එකයි. එතන එන ප්‍රමාණය කැපිලා යන වෙච්චරයි. හරිද? ඒ වගේ තමයි. මේකත් අනිවාර්යෙන් ලොවෙත් එකෙක් හරි අහන්න කලින් දා මම ඔන්න කිව්වේ. ඔන්න සමතුලිතයකට අපි මේ මොනවාද මාර්ගාකෘතියක් එබුවා. පට්ටලසන් තේරෙනවනේ වැඩේ. ගොඩ. හරි. කොල්ලනේ දැන් අපි මොකද කරන්න යන්නේ? මේ සමතුලිතේ උත්ප්‍රේරකයක් දාන්න යන්නේ. හරිද? ඒක මාර්ගාකෘතිය වෙනස් වෙන දි බලමු. හරිද? මම මේක මහා ගත්තා මට හොඳට අතපය දිග ගැල්ලා ආතල්ලෙක් ගන්න ඕන නිසා. මෙන්න ප්‍රතික්‍රියා ඛණ්ඩාංකයේ හැවත් මොකද්ද? පිහිටීම. මෙන්න ඒකේ විභව ශක්තිය වෙනස් වීම. හරිද කොල්ලනේ? දැන් මොකද ඉදිරි ක්‍රියා තාපදායකයිනේ. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රතික්‍රියකල ශක්තියල ප්‍රතිඵල ශක්තිය අඩුයි. මෙන්න මේ හැරි ප්‍රතික්‍රියක ඉදී මෙන්න මේ හැරි ප්‍රතිඵල ඉදී. එහෙනම් මේ හැරි ඉන්නේ කවුද? A දන 2ක් B කියන කට්ටිය, මේ හැරි ඉන්නේ 3ක් C කියන කට්ටිය. ඔන්න වැඩේ. දැන් මොකද වෙන්නේ? ඉදිරි ක්‍රියාවේදී වෙන්නේ මොකද? A දන B වලින් C හදනවා. එහෙනම් A දන B වලින් C හදන්න යනකොට නගින්න ඕනි කන්දේ උස තමයි මොකද්ද? මේකේ සක්‍රිය ශක්තිය කියන්නේ. EA1 කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ ආපසු ක්‍රියාවේ වෙන්නේ මොකද? C වලින් A දන B හදනවා. එහෙනම් C වලින් A දන B හදන්න යනකොට නගිනවනේ කන්දේ උස තමයි මොකද්ද බං? ආපසු ක්‍රියාවේ සක්‍රිය ශක්තිය කියන්නේ EA2 කියලා කියන්නේ. මොකද වෙන්නේ කොල්ලනේ? එතකොට මේ ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල අතර ශක්ති ගැප් එක තමයි අපි කියන්නේ මොකද්ද කියන්නේ? ඩෙල්ටා H කියලා කියන්නේ. ඔන්න ඔය ටික අනිවාර්යෙන් මාක් කරන්න. හරිද? දැන් උත්ප්‍රේරකයක් දැම්මොත් මොකද්ද අපේ උනේ? උත්ප්‍රේරකයක් දැම්මම කළු පාටි කියන ගමු ප්‍රතික්‍රියක ඔයා ගෙදර හිටපු ඔයාමයි ක්ලාස් එකට යන්නේ. එතන මොකද වෙන්නේ? ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල අතර වෙනසක් වෙන්නේ නැහැ. වෙන්නේ මොකද? එයා යන පාර වෙනස් කරන එක. හා. ඔන්න අලුත් පාරක් ඔස්සේ ගියා. පැටවුනේ මේ බලපන්. දැන් A දන B වලින් C හදන නගිනෝනි කන්දෙවස මෙන්න මේ ටික. එහෙනම් මේ මොකද්ද මන් දැන් මේ අඳින්නේ? උත්ප්‍රේරකයක් එකතු කරාට පස්සේ නව සක්‍රිය ශක්තිය EA3 කියලා ගමු. හරිද? එහෙනම් මොකද වෙන්නේ? ඉදිරි ක්‍රියාවේ නව සක්‍රිය ශක්තිය
ආපසු ක්‍රියා බලන්නකෝ. සී වලින් ඒ දන බී හදන්න යනකොට මෙන්න මෙච්චරයි දැන් අගින්න තියෙන්නේ. හරිද? එහෙනම් මොකද එන උත්ප්‍රේරක එකතු කරාට පස්සේ නව ආපසු ක්‍රියාවේ සක්‍රිය ශක්තිය වෙන්නේ ඔන්න ඕක. EA 3 කියන එක. සී වලින් ඒ දන බී හදදී නගින්න ඕනේ කන්දේ උස හැම වෙලෙම මතක තියාගනි. උත්ප්‍රේර මොකද්ද? සක්‍රිය ශක්තිය කියලා කියන්නේ අදාළ ප්‍රතික්‍රියකෙන් අදාළ ප්‍රතිඵල හදන්න යනකොට නගින්න ඕනේ කන්දේ උස. මේ බලන්න ලස්සන කතා කීපයක්. මේක නම් මං කිව්වා ඩෙල්ටා චනස් එන්නේ දැන් තේන්නවනේ. උත්ප්‍රේරකයක් දැම්මත් එකයි නොදැම්මත් එකයි එකම ඩෙල්ටා H. එහෙනම් මොකද වෙන්නේ? පළවෙනි පොයින්ට් එක අපි තේරුම් ගත්තා. ඩෙල්ටා H කියන කෙනා වෙනස් වෙන්නේ නැත. හොඳේ වෙනස් වෙන්නේ නැහැ කියලා අපි තේරුම් ගත්තා. දෙවෙනි කාරණේ දා මේ බලන්නකෝ. ඉදිරි ක්‍රියාවේදී මේක තමයි උත්ප්‍රේරකයක් දාන්න කලින් සක්‍රිය ශක්තිය. ඉදිරි ක්‍රියාවේදී උත්ප්‍රේරකයක් දැම්මට පස්සේ අඩු වෙන ගැප් එක මෙන්න මේක. හරිද? ආපසු ක්‍රියාවේදී උත්ප්‍රේරකයක් නැති වෙලාවට මෙන්න මේක තමයි ගැප් එක. උත්ප්‍රේරකයක් දැම්මට පස්සේ මෙන්න මේක තමයි ගැප් එක. එහෙනම් අඩු වෙච්ච ප්‍රමාණය කොච්චරද? මෙන්න මෙච්චරයි. එහෙනම් ලස්සන වාක්‍යය, গোল্ডන් වාක්‍ය බං. උත්ප්‍රේරකයක් එකතු කිරීමේදී ඉදිරි ක්‍රියාවේ සහ ආපසු ක්‍රියාවේ සක්‍රියන ශක්තිය අඩු වෙන්නේ එකම ප්‍රමාණවල වලින්. හරිද? එකම ප්‍රමාණවල গোল্ডන් වාක්‍යයක්. මොකද গোল্ডන් වාක්‍යය දියමන්දි වාක්‍යයක් බං. මොකද්ද? උත්ප්‍රේරකයක් එකතු කරාම ඉදිරි ක්‍රියාවේ ආපසු ක්‍රියාවේ සක්‍රිය ශක්තිය අඩු වීම සිදුවන්නේ එකම ප්‍රමාණයකින්. එකම ප්‍රමාණයකින්. හරිද? තුන්වෙනි පොයින්ට් එක. කොල්ලනේ මේක එකම ප්‍රතිශතයකින්ද මං අඩු වෙන්නේ සක්‍රිය ශක්තිය? කල්පනා කරන් පෝස්ට් කළා. එකම ප්‍රතිශතකින් අඩු වෙනවද නැත්නම් එකම භාගයකින් අඩු වෙනවද නැත්තේ? නෑ බං, පිසු කියන්න එපා. මේ තියෙන්නේ ආරම්භක EA එක, මේ තියෙන අඩු වෙච්ච ප්‍රමාණය. මේ තියෙන්නේ ආරම්භක EA එක, මෙන්න අඩු වෙච්ච ප්‍රමාණය. අඩු වෙච්ච ප්‍රමාණවල සමානයි. නමුත් ආරම්භක ප්‍රමාණවල කියන එක වෙනස්. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රතිශතය හෝ භාගයක් කියලා කියන්නේ ආරම්භක ප්‍රමාණයට වෙනස් වෙච්ච ප්‍රමාණයනේ. ආරම්භක ප්‍රමාණය වෙනස් නැහැ. පේනවනේ බං, මම දැන් මුල් එක පේන්නේ නැත්තම් මේ ඉතල දෙකේ සයිස් දෙක දෙකක් කියලා ඒල් කරන්න නැතුව හෙට ගිහලා S2 පෙන්න ගනින් ඔක්කොම කරේ. හරිද? ඊටස් වැඩේ තේරෙනවා. මොකද වෙන්නේ? මුගීරණ මේර ලොකුයි නේ. එහෙනම් ආරම්භක ප්‍රමාණය ලොකු නිසා මොකද බං වෙන්නේ? ප්‍රතිශතය වෙනස්. හොඳේ? උත්ප්‍රේරක එකතු කරාම සක්‍රිය ශක්තිය අඩුවන ප්‍රතිශත, හේවත් නැත්තම් භාග, ප්‍රතිශත ඇලිරක් භාග කියන එක පට්ට වෙනස්. හොඳේ? පට්ට වෙනස්. ආයේ බං next level විදිහට තේරෙනවනේ කතාව. අධිකම සුපිරිය තේරෙනවනේ. ඔන්න සමතුලිත උත්ප්‍රේරක එකතු කරා. ඊළඟ කොල්ලනේ මොකද වෙන්නේ? මේකෙදි තව ටිකක් මම කියලාම යන්නම්. ඒතර ඊළඟ කොටසට යන්න පුළුවන්. හරිද? මේකෙදි මොකදලා තියෙන්නේ? A දන B වලින් C වලින් මම ගිහිලා තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මේකෙත් පළදා වෙනසක් වෙන්නේ නැහැ. හරිද? පළදා වෙනසක් වෙන්නේ නැහැ. පළදාවේ වෙනසක් වෙන්නේ නැහැ. හරිද? පළදා වෙනසක් වෙන්නේ නැහැ. පළදා වෙනසක් වෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵල සාන්ද්‍රණයන්ගේ වෙනස සිද්ධ වෙන්නේ නැහැ. නේද? ඒවා ලැබෙන කාලය විතරනේ අඩු කරලා දෙන්නේ. පැටවුනේ ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵල සාන්ද්‍රණ වල වෙනසක් වෙන්නේ නැත්නම් අපි හිතමු මේකට KC ප්‍රකාශනයක් ලිව්වා කියලා. දැන් මේකට KC ප්‍රකාශන දැන් මේ පාඩම දැල්ලේ. නමුත් උඹලට තේරෙන්න ඕනේ චාලක රසායනෙන් තමයි බං KP KC වල දැනන්නේ කියලා. හොඳේ? මේක තමයි සමතුලිතතාවයේ බේසික් එක. එතකොට මේකට ඔයා සමතුලිත නියතයක් ලිව්වොත් අපි හිතමු මේක KC වගේ නියතයක් ලිව්වා කියලා. එතකොට එන්නේ කොහොමද අරක? C ගෑස්වල සාන්ද්‍රණයේ ඝණය ඔක බෙදීම A ගෑස්වල සාන්ද්‍රණයේ වතාවක් ඊටස් මොකද වෙන්නේ B ගෑස්වල සාන්ද්‍රණයේ වර්ගය කියන එක හම්බෙන KC වලට. හරිද? කොළනේ මොකද වෙන්නේ? මේ කිසිම සංඝටකයක සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ කියලා අපි කියනනේ. පළදාවේ වෙනසක් වෙන්නේ නැහැ කියන්නේ ප්‍රතික්‍රිය සාන්ද්‍රණයක් වෙන්නේ නැහැ කියන එක නේද? එතකොට මේ කිසිම එකක සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? KC වැලියු එක වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි පොදුවේ ඔකට කියනවා උත්ප්‍රේරකයක් එකතු කරා කියලා සමතුලිත නියතයන්ගේ වෙනසක් සිදු වෙන්නේ නැහැ කියලා. අධික පට්ට ලස්සනට තේරුණා. ගොඩේ ගොඩ. හරිද? ඊළඟ කොල්ලනේ මේකත් එක්කම කියන්නේ නැහැ. වැඩිය මේව හිතන්න යන්න එපා. මං තියෙන නිසා මේවා කියලා දෙන්න සමාට අහන්න පුළුවන්. මෙයා සමතුලිත ලක්ෂයේ වෙනසක් වෙනන්නේ නැහැ. හරිද? සමතුලිත ලක්ෂයේ වෙනසක් කරන්නේ නැහැ. සමතුලිත ලක්ෂය කියන්නේ මොකද්ද හැන්නේ නේ බබන්? ඒල් මට්ටමේ සමතුලිත ලක්ෂයක්. හරිද? ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක හොයන්න නෑ අපිට. සමතුලිත ලක්ෂයේ වෙනසක් සිදු කරන්නේත් නැහැ. හරිද? වෙනසක් කරන්නේ මොකද්ද? සමතුලිත ශීඝ්‍රතාව වැඩි කරලා දෙනවා. හරිද? තව චුට්ටේ මම ප්‍රස්ථාරයක් ගහලා කියන්නම්. වැඩේ පහද ගමු. හරිද? එතකොට වැඩේ තේරෙනවා. මේ වාක්‍යෙ උඩට දාගන්න. වෙන්නේ මොකද්ද? සමතුලිත ශීඝ්‍රතාව වැඩි කරනවා. ඉක්විලිබ්‍රියම් රේට් එක තියෙන්නේ. රේට් ඉක්විලිබ්‍රියම් එක. හරිද? සමතුලිත ශීඝ්‍රතාව වැඩි කරලා දෙනවා. ආයෙ මොකද වෙන්නේ? සමතුලිතයේ එළවෙන ගතවන කාලය අඩු කරලා දෙනවා. සමතුලිතයට එළඹීමට ගතවන කාලය T කියන එක අඩු කරලා දෙනවා. අඩු කරලා දෙනවා. ඔන්න ලක්ෂණ ටික. හරිද? කොල්ලනේ මෙන්න මේ පොයින්ට් එක අපි තව චුට්ටකින් ප්‍රස්ථාරයක් ගහලා තේරුම් ගමු. හරිද?
උඹලට තේරෙන්නේ උඹල චාලක රසායනික දැනන් ඉඳලා නෑ වගේ කියලා තේරෙන්නේ දැත්ත කතා. කමෙන්ට් එක දාමු පල්ලේ කතා කරලා ක්ලාස් එකෙන් කතා කරලා බයිට් කරනවා ඇති වෙනකක් හරියද? දැන් තේරෙන්නේ ඉගෙන නෑ වගේ කියලා. මෙන්න අපි උත්ප්‍රේරක වලින් තේරුම් ගන්න ඕනේ දේවල්. තාජුටි ප්‍රස්තාරයක් තියෙනවා ගහගෙන උත්ප්‍රේරක ගැන කතාව නිමා කරමු. හරි. දැන් අපි මොකද මෙන්න මේ කැලේ දිහා පහද ගන්න අපි ප්‍රස්තාරයක් ගහලා තේරුම් ගමු සමතුලිතයකට අපි උත්ප්‍රේරක දැම්ම මොකද වෙන්නේ කියලා. හරියද? කොළනේ මොකද වෙන්නේ? උදේ වීඩියෝ එක කිව්වනේ. මේ කාලය මේ සීග්‍රතාවය ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? මෙන්න ආපසු ක්‍රියාව, මෙන්න ඉදිරි ක්‍රියාව, මෙන්න සමතුලිත වෙන තැන. හරිද? මේක තමයි මොකද සමතුලිත RE1 කියලා ගන්න. ඉක්විලිබ්‍රියම් රේට් එක මේ T1 එක සමතුලිත ලැබෙන කාලය. කොළනේ මොකද වෙන්නේ? උත්ප්‍රේරකයක් දැම්මට පස්සේ සමතුලිත සීග්‍රතාවය වැඩි වෙන්න ඕනේ, සමතුලිත ලැබෙන කාලය අඩු වෙන්න ඕනේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? කාලය කියන එක වම් පැත්තට shift වෙන්න ඕනේ, සමතුලිත සීග්‍රතාවය කියන්නේ උඩ පැත්තට shift වෙන්න ඕනේ. එහෙනම් වෙනවැත්ත මොකද්ද? මේකේ ආරම්භක සීග්‍රතාවය වැඩි වෙලා ගිහිල්ලා එතකොට ආපසු ක්‍රියාවේ සීග්‍රතාවත් වැඩි වෙලා ගිහිල්ලා මෙන්න මේ වගේ තැනකදී මොකද වෙන්න ඕනේ? අලුත් සීග්‍රතාවය එන්න ඕනේ. මෙන්න කොල්ලනේ අලුත් සමතුලිත සීග්‍රතාව අපි ඔක RE2 කියලා ගමු. මෙන්න අලුත් සමතුලිතෙන් ගතවන කාලය. එහෙනම් වැඩේ දෙකම වෙලානේ. කාලයත් අඩු වෙලා සීග්‍රතාවත් වැඩි වෙලා. ඔන්න සමතුලිතේ උත්ප්‍රේරක දැම්මම මොකද්ද වෙන්නේ කියන එක. ෂෝකේ දෙන්නනි බා. දැන් අපි බලමු. එහෙනම් මෙතන ඉහ මොකද්ද? බහුපීවර ප්‍රතික්‍රියා ගැන ඊට පස්සේ ට්‍රාන්සිෂන් ස්ටේට් එක ගැන. වැඩේ හැරි. සෝරි ට්‍රාන්සිෂන් ස්ටේට් එකේ ව්‍යුහය අඳින විදිහ ගැන. වැඩේ හැරි. හරි. කොළනේ බහුපීවර ප්‍රතික්‍රියා ගැන ඉගෙන ගන්න. හරිද? බහු පියවර ප්‍රතික්‍රියා. හරිද? බහුපියවර ප්‍රතික්‍රියා. මෙහෙම සීන් එක. අපි බලමු මේ කතාව කොහොමද මේ ලෝකේ ආවේ කියලා. ඉස්සෙල්ලම බං ඕක මිනිස්සුන්ට තේරුනේ අපි හිතන් හිටියේ ඇත්තම අහිංසකයන් අපි ඉස්සර මොකද වෙන්නේ මෝඩයිනේ. අපි හිතන් හිටියේ ආ ප්‍රතික්‍රියකින පරස්පර ප්‍රතිඵල බලන පත් වෙනවා ඇති කියලා. හරිද? ඕක ඉස්සෙල්ලම මිනිස්සුන්ට තේරෙන පටන් ගත්තේ ඩයික්‍රෝමේට් කියන අයනය ඩයික්‍රෝමේට් Cr2O7 2- කියන කෙනා Cr ධන 3 වෙනකොට. හරිද? මේක තැඹිලි පාටයිනේ බා. ඩයික්‍රෝමේට් කියන කෙනා තැඹිලි පාටයි, ක්‍රෝමේට් නම් කහ පාටයි, මේක කොළ පාටයි. හරිද? කොළ පාටයි. කොළනේ මේක මේ විදිහට ඔක්සිජන් හරණයක් වෙනකොට කෙලින්ම තැඹිලි කොළ වෙන්න ඕනි. හරිද? කෙලනේ බං කොළ තැඹිලි කොළ වෙන්න ඕනි. නමුත් මෙයාලට පේන්න ගත්තා මේ තැඹිලි පාට කොළ පාට වෙනකොට මේ අතරමැදෙන් නිල් පාටකුත් හම්බෙනවා කියලා. මෙන්න මෙහෙම තමයි වෙලා තියෙන්නේ. නිල් පාටකුත් හම්බෙනවා උන්ට පේන්න පටන් ගත්තා. හරිද? ඒ කියන්නේ අතන පේන දෙක පේනවා පේනවා බා. ඕක තැඹිලි කොළ වෙන්නේ නැහැ මෙහෙම කරනකොට. ඕක නිල් ලා නිල් පාට හැදෙන කොළ පාට සෙට් වෙන්නේ. ඒ කියන්නේ ලා නිල් පාටක් කියලා කියන්නේ CR ධන 3ට අදාළත් නැහැ, ඩයික්‍රෝමේට් එකට අදාළත් නැහැ. ඒ කියන්නේ මේක ඇත්තටම CR මේ නිල් පාට අදාළ වෙන්නේ CRO5 කියන එක. හරිද? මේක නම් අදාළ වෙන එක. කොළනේ මොකද වෙන්නේ? මේ අතරමැදදී තව එකෙක් හැදිලා තියෙනවා. එහෙනම් උන්ට තේරෙන පටන් ගන්නවා ගොඩාක් ප්‍රතික්‍රියා මතු පිටින් බැලුවට ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනවා කියලා. අතරමැද පියවරවල කීපකින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා. කොල්ලනේ මෙන්න මේ වගේ මේක අපි තේරෙන භාෂාවෙන් දැන් ඔකනිය ඇඩ්වාන්ස් රෙඩි වගේ නම් ඔයා හිතන්නකෝ ඔයාට A වලින් යන්න ඕනි B දක්වා. නමුත් ඔයා මේ කියන්නේ C වලට ගිහලා C වලින් D වලට ගිහලා D වලින් තමයි B වලට යන්නේ. මෙන්න මේ අතරමැදි ප්‍රතික්‍රියා තියෙන්නේ බං මූලික අදාළ ප්‍රධාන ප්‍රතික්‍රියාවට අමතරව මේ දින අතරමැදි ප්‍රතික්‍රියා. මෙන්න මේ අතරමැදි ප්‍රතික්‍රියා වලට මෙයාලා නමක් දුන්නා. හරිද? මෙන්න මෙයාලා නමක් දුන්නා මූලික ප්‍රතික්‍රියා කියලා. හරිද? මූලික ප්‍රතික්‍රියා කියලා. දැන් ඉබම දෙපාරක් මූලික කියලිවේ. මූලික ප්‍රතික්‍රියා කියලා. මෙන්න මේ අතරමැදි කුඩා පියවරවල් වලට. කොළනේ මෙන්න මේ අතරමැදි කුඩා පියවරවල් පියවරෙන් පියවර අනුපිළිවෙලින් ලියනට අපි කියනවා. හරිද? A වලින් C හැදෙනවා, C වලින් D හැදෙනවා, D වලින් B හැදෙනවා වගේ ඔය මූලික පියවරවල ටික අනුපිළිවෙලින් පල්ලයට පල්ලෙ ලියනට අපි කියනවා ඒ බහුපියවර ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ලියනවා කියලා. හරිද? යාන්ත්‍රණය ලියනවා කියලා. අපි දැන් මේ යාන්ත්‍රණ ලියන්න පුරුදු වෙමු. කෙමිල කතා තේරුම් ගමු. දැන් මේ බේසික්ස් ටික හදන්නේ. කොළනේ මොකද්ද වෙන්නේ? බහුපියවර ප්‍රතික්‍රියාවක එක් එක් කුඩා පියවරල අපි කියනවා මූලික ප්‍රතික්‍රියා කියලා. ඒ මූලික ප්‍රතික්‍රියා පියවරෙන් පියවර පල්ලයට පල්ලයට ලියනට අපි කියනවා මොකද? ඒකේ යාන්ත්‍රණය ලියනවා කියලා. ෂෝකේ කතා තේරෙනවානේ. ඔන්න වැඩේ. ඊළඟට මොකද බං වෙන්නේ? මේ එක් එක් මූලික ප්‍රතික්‍රියාවලට සහ මේ ප්‍රධාන ප්‍රතික්‍රියාවට දෙන අණුකතාවය කියලා එකක්. හරිද? මොලිකියුලිටි කියන එක. අණුකතාව ඉංග්‍රීසි කියන්නේ මොලිකියුලිටි කියන එක. කොළනේ අණුකතාව කියලා එකක්. අපි ඔන්න ඕගෙන ඉගෙන ගන්න ඕනේ. එහෙනම් කොළනේ මොකද වෙන්නේ? අපි දැන් මූලික ප්‍රතික්‍රියා හඳුනා ගන්න පුරුදු වෙන්න ඕනේ. යාන්ත්‍රණය යන පුරුදු වෙන්න සහ අණුකතාවය හොයන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? ඔන්න වැඩේ. මේ විදිහට බහුපියවර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට බං. හරිද? මේ හැම මූලික පියවරක්ම මොකද කොළනේ වෙන්නේ? එකම වේගයෙන් සිද්ධ වෙන්නේ නැහැ.
හරිද? එක මේක සිද්ධ වෙන්නේ. ඔයා හිතන්නකෝ අර දැන් අපි කලින් ගත්ත උදාහරණේ. ගෙදර ඉඳන් පේරාදෙනට යන්න විනාඩි 10යි. පේරාදෙන ඉඳන් නුවරට යන්න විනාඩි 40යි. නුවර ඉඳන් ක්ලාස් එකට යන්න විනාඩි 20යි. එතකොට මොකද වෙලා තියෙන්නේ? එකම වේගකින්ද මේ මූලික පියවරවල ටික වෙලා තියෙන්නේ? නෑ නෑ නෑ. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ එක පියවරක් පටහැනිට සිද්ධ වෙනවා. අපි ඔය කියන සෙමින්ම සිදුවන පියවර කියලා. අර අරක උදාහරණයට දැන් මෙතන ගත්තොත් මොකදලා තියෙන්නේ? ගෙදර ඉඳන් පේරාදෙනට යන්න. මේ ගෙදර මේ පේරාදෙන ඊට පස්සේ කැන්ඩි නුවරට යන්න, මේ ක්ලාස් එකට යන්න, 0 එකට යන්න. හරිද? මෙතන විනාඩි 10යි, මෙතන විනාඩි 40යි, මෙතන විනාඩි 20යි. හොණ අපිට ගියේ. මේකෙන් වඩාම සෙමින් සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? පේරාදෙන නුවරට යන ටික. ආ මෙන්න මේකට අපි කියනවා මේ යාන්ත්‍රණේ නැත්තම් මූලික පියවර වලින් සෙමෙන්ම සිදුවන පියවර කියලා. සෙමෙන්ම සිදුවන පියවර කියලා. අනේ බං මේ මුළු කාලයම කොච්චරද? පෑය විනාඩි 10යි. මේ පෑය විනාඩි 10ෙන් විනාඩි 40ම ගිහිලා තියෙන මොකටද? පේරාදෙන නුවරට යන්න. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ සමස්ත ශීඝ්‍රතාව අදාළ මුළු ප්‍රතික්‍රියාව, يعني ගෙදරින් ඉඳන් ක්ලාස් එකට යන මුළු ප්‍රතික්‍රියාවේ සමස්ත ශීඝ්‍රතාවයේම ඩිපෙන්ඩ් වෙලා තියෙන මොකක් මතද? මේ නුවරින් පේරාදෙන නුවරට යන ටික මත. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවත් ඔහොමයි බං. බහුපේර ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය රඳා පවතින්නේ ඒකේ සෙමෙන්ම සිදුවන පියවර මත. හරිද? සෙමෙන්ම සිදුවන පියවර මත. ඒ නිසා අපි සෙමෙන්ම සිදුවන පියවරට අපි කියනවා වේග නිර්ණ පියවර කියලා. වේග නිර්ණ පියවර කියලා. කොල්ලන් මේක ඉංග්‍රීසියෙන් කියන්නේ රේට් ඩිටර්මයිනින්ග් ස්ටෙප් කියලා. හරිද? වේග නිර්ණ පියවර. එහෙනම් මගේ ප්‍රශ්නේ වේගනින්න පියවරේ ශීඝ්‍රතාවය, සෙමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි ප්‍රතික්‍රියාවේ අදාළ ලොකු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානද? නෑ බං. පිස්සු කියලා බෝත අපි අන්දන වාක්‍ය. මේක 40, මේක කියන 60යි 70ක් වෙනවා. මේක 70යි. එහෙනම් මොකද වෙන්නේ? අදාළ ප්‍රතික්‍රියාවේ මූලික මොකද? අදාළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සෙමෙන්ම සිදුවන ශීඝ්‍ර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයෙන් රඳාපවතින බව ඇත්ත. වේගය නිර්ණය කරන බව ඇත්ත. නමුත් කවදාත් හොඳට මතක තියාගනින් සෙමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි සමාන වෙන්නේ නැත. මේක තමයි හොඳම උදාහරණය. මේකේ 40යි, මේකේ 70යි. එහෙනම් කවදාත් මේ දෙක සමාන වෙන්නේ නැහැ. නමුත් සම්පූර්ණයෙන්ම මේ 70 හැදුනේ මොකක් නිසාද? මෙන්න මේ 40 නිසා. මුනුත් ඉන්න චුට්ට චුට්ට ඇස්සේ. එහෙනම් මොකද වෙන්නේ? තර්ක එක පාරින් වලට දාගමු. බහුපියර ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාවේ වේගය නිර්ණය කරන්නේ සෙමෙන්ම සිදුවන පියවර විසින්. එතකොට ඒකට අපි කියනවා මොකද්ද? වේග නිර්ණ පියවර හෙවත් රේට් ඩිටර්මයිනින්ග් ස්ටෙප් කියලා. බෝනස් පොයින්ට් එක මොකද්ද? කවදාවත් වේග නිර්ණ පියවරේ ශීඝ්‍රතාවයයි අදාළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි සමාන වෙන්නේ නැත. අධික ලෙස උපරිම ප්‍රමාණයෙන් කතාව තේරුණා. දැන් එනම් මොකද වෙන්නේ? අපි පුරුදු වෙන්න ඕනි මෙයාලගේ යාන්ත්‍රණ ලියන්න, ඊට පස්සේ අනුකතාවේ ලියන්න. බෝඩ් එකම අහගෙන අපි ওই ටික ලස්සනට තේරුම් ගමු. හරි. ඊළඟ කොල්ලනේ දැන් මොකදද? අපි දැන් අනුකතාව ඉස්සෙල්ලාම ඉගෙන ගමුකෝ. බහුපියර ප්‍රතික්‍රියාවල දින වැදගත් කැලලක් තමයි මොකද? අනුකතාවේ කියන එක. අනුකතාව. මොලිකියුලිට කියන්නේ ඔකට. හරිද? කොල්ලනේ අනුකතාවේ කියන එකේ ඩෙෆිනිෂන් එක තියෙන්නේ මෙහෙම. සංඝට්ටණය වන හැප්පෙන ප්‍රතික්‍රියකවල සංගුණකවල එකතුව කියන එක. හරිද? මොකද්ද මම කියන්නේ? හැප්පෙන ප්‍රතික්‍රියකයන්වල සංගුණකවල එකතුවට තමයි අපි කියන්නේ අනුකතාවය කියලා. උදාහරණ 6-5ක් විතර අපි කරමු අනුකතාවේ පුරුදු වෙන්න. හරිද? ඔයා හිතන්නකො මෙන්න මේ වගේ රියැක්ෂන් එක. ඔයාලට තියෙනවා PCL 5 කියන කෙනා කැඩෙනවා PCL 3 දන CL 2 බවට කැඩෙනවා. හරිද? අනුකතාවේ හිතපන්. මොකද අනුකතාවය කියලා කියන්නේ? සංඝට්ටණය වන ප්‍රතික්‍රියකයන් වල සංගුණකවල එකතුවට. සංඝට්ටණය වෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියක සංගුණක කොච්චරද? 1යි. එහෙනම් මේක අපි කියනවා අනුකතාවේ 1යි කියලා. එහෙනම් නැත්නම් කියනකොට ඒකානුක කියලා. අනුකතාවේ 1යි. ඔන්න පටලසන දෙන්න. හැමිට මෙට අපි උදාහරණ 3-4ක් කරමු. එතන උබලන්නේ මේක බඩේ බත් වෙනවා. ඊළඟ මොකද වෙන්නේ? අපි ගමු 2ක් HI කියන එකෙන් කැඩිලා හැදෙනවා හයිඩ්‍රජන් දන අයිඩින් කියන උබල අවස්ථාව දාපන්. මන් දන්නේ ඇයි මං උදේ විදියුත් කිව්වා. මං කැම්පස් ගිහිල්ලා නින්නේ. මට දැන් අවස්ථාවක් නෑ ඔය දාන්න. අනුකතාවය කියලා කියන්නේ මොකද්ද? හැප්පෙන ප්‍රතික්‍රියකයන් වල සංගුණකවල එකතුවට. කොළනේ HI 2ක් හැප්පෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? 2ක් හැප්පුණ නිසා මේක ද්වි අණුක ප්‍රතික්‍රියාවක් වෙනවා. ද්වි අණුක ප්‍රතික්‍රියාව. එහෙනම් අනුකතාවේ 2යි. තව එකක් බලමු. ඊළඟ මොකද වෙන්නේ? NO දන O2 වලින් හැදෙනවා NO2 කියලා හැදෙනවා. දැන් මොකද වෙන්නේ? මේ හැම ෆන්ඩමෙන්ටල් රියැක්ෂන්ස් ആയി මේ වලින් අයිය මේ ඇත්ත වෙනවා. දැන් මම උඹලට පැහැදිලි කරන්න වැඩේ කරන්නේ. හරිද? කොළනේ NO දන O2 වලින් NO2 හැදෙනවා. හරි. දැන් මොකද වෙන්නේ?
අනුකතාගෙන කියන්නේ මොකද හැප්පෙන ප්‍රතික්‍රිය කියනවල සංගුණ කළ එකතුවට මෙතන මොකද මෙතනත් එකක් ඉන්න මෙතනත් එකක් ඉන්න මුන් දෙන්න හැප්පුණාම තම ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ එහෙනම් හැප්පෙන සංගුණ කියනවල හැප්පෙන ප්‍රතික්‍රිය කළ සංගුණක එකතුව එකදන එක කියන කියන්නේ දෙකයි එහෙනම් මේක මොකද්ද ද්වි අණුක එකක් එහෙනම් අණුකතාවේ දෙකයි ඔන්න වැඩි තව එකක් විතරයි බලමු වැඩේට කොල්ලනේ ඊට පස්සේ අපි දෙකක් SO2 දන O2 කෙනෙක් හැදෙනවා SO3 කියන එක හරිද ආ දැන් බලමු අනුකතාවය කියලා කියන්නේ මොකද්ද කොල්ලනේ හැප්පෙන සංගුණකයන් හැප්පෙන ප්‍රතික්‍රියකවල සංගුණකල එකතුවට මේ පැත්තෙන් හැප්පෙන කාගේ දෙකයි මෙතනින් එකයි එහෙනම් මොකද කොල්ලනේ වෙන්නේ හැප්පෙන ප්‍රතික්‍රියකවල සංගුණකල එකතුව කියන්නේ 2 + 1 3 එහෙනම් මේක මොකද්ද 3 අණුක ප්‍රතික්‍රියාවක් එහෙනම් අනුකතාවය 3 කියලා අපිට ගන්න පුළුවන් මම හිතනවා ඉතින් මෙතනින් එහාට මං කොච්චරද උච්චරද මම හරිද මොන්ඩිසෝරි කුඩ තියෙන දැන් අනුකතාවය හොයන ඔන්න පට්ටලසන තියෙනවා. දැන් අපි බලමු මොකක් හරි පද ප්‍රතික්‍රියාව දුන්නම යාන්ත්‍රණ ලියන කොහොම උදාහරණ දෙයක් විතර බලමු. ඒ වගේද අපි හොයන්න පුරුදු වෙන්න ඕනි. අතරමැදි හොයන්න පුරුදු වෙන්න ඕනි. එක් එක් පියවරවලල අනුකතාව හොයන්න පුළුවන් පුරුදු වෙන්න ඕනි. ඔන්න වැඩේ. හරි. හරි. දැන් ආව මේ වගේ අපි නිකන් මනක් කාලෙ පිට මං ගන්න ආතල් ප්‍රතික්‍රියාවක් අපි ගමු. A දන 2B වලින් හැදෙනවා මේවා ගෑස් හොදේ. A දන 2B වලින් හැදෙනවා C ගෑස් දන D ගෑස් කියන එක. හරිද? මේක අපේ ලොකු ප්‍රතික්‍රියාව. කොළනේ අනිවාර්යෙන් බං උඹලට මේක එක්කුම්කක් හරි ක්‍රියාපටිපාටියක් දෙයි යාන්ත්‍රණ ලියන මෙන්න මෙහෙම අතර මැදියෝ ඉන්නවා මේ පියරේදී මොකක් හරි දෙයි එහෙම නැත්නම් ඔයාලට කෙලිම යාන්ත්‍රණේ දීලා හඳුනා ගන්න මොන හරි එකක් දෙයි හරිද එහෙම නැත්නම් ගොඩක් කරලා මම නම් කියන්නේ මම දුන්නු නම් දෙන්නේ යාන්ත්‍රණේදී ලොකු ප්‍රතික්‍රියාවක් හදන්න මම දෙන්නේ මොකද අපිට යාන්ත්‍රණ ඩිසයින් කරන තරම් ඒ මට්ටමේ දැනුමක් හම්බෙන්නේ නැහැනේ එතකොට මොකද එන්නේ එක්ක ඔයාලට යාන්ත්‍රණ ඩිසයින් කරන ගයිඩ් එකක් හම්බෙන්න ඕනේ නැත්නම් යාන්ත්‍රණේ දීලා තමයි හරිනම් ප්‍රතික්‍රියාව හන්න ඕනේ මම හිතන්නකෝ මෙහෙම සීන් එක මේකේ යාන්ත්‍රණේ මම හිතනවා මෙහෙම වෙනවා කියලා මේ 2B කියන ගෑස් කියන කෙනා කැඩිලා හැදෙනවා C ගෑස් දන X කියන කෙනා. හරිද? මේ X මෙතන තියෙන A-ත් එක ප්‍රතික්‍රියා කළා. A ගෑසුයි X-ුයි ප්‍රතික්‍රියා කළා. මොකද කොල්ලනේ වෙලා තියෙන්නේ හැදෙනවා මොකද එන්නේ D ගෑස් කියන එක හැදෙනවා. ආ දැන් බලන්න මොකදලා තියෙන්නේ කියලා. එතකොට මේ තමයි මේකේ පළවෙනි මූලික පියවර. මේ තමයි මේකේ දෙවෙනි මූලික පියවර. අපි හිතමු මේක තමයි සෙමෙන්ට් වෙන එක කියලා. හරිද? මොකද මේ කැඩෙන්න ඕන නිසා. කොල්ලනේ මේ බලන්න මේ දෙන්න එකතු කරා මම මුලින් ගියේ මොකද්ද මූලික පියවර එකතු කරාට පස්සේ අපේ බහුපියර ප්‍රතික්‍රියාවේ තියෙන එක් එක් මූලික පියවරයන් එකතු කරාට පස්සේ බං ලැබෙන්න ඕනි මොකද්ද අදාළ ආරම්භක පද ප්‍රතික්‍රියාව එහෙනම් බලමු මුන් දෙන්න එකතු කරාම වමේ ඉතිරි වෙනවා 2b + a හරිද වමේ ඉතිරි වෙනවා 2b ගෑස් + a කියන එක මේ x ත මේස් කැපිලා යනවා මේ පැත්තෙන් c + d ඉතිරි වෙනවා c ගෑස් + d ගෑස් ඉතිරි වෙනවා හරිද කොළනේ ඔන්න එහෙනම් අපේ රික්වයර්මන්ට් එකත් සාර්ථකයි. එහෙනම් මොකද හැම වෙලේම වෙන්න ඕනි යාන්ත්‍රණය ලියනකොට ඒ මූලික ප්‍රතික්‍රියාව ටික එකතු කරා. මූලික ප්‍රතික්‍රියාව එකතු කරාට පස්සේ ලැබෙන්න ඕනි මොකද්ද බං? අදාළ පද ප්‍රතික්‍රියාව ලැබෙන්න ඕනි. ඕක තමයි මූලිකම රික්වයර්මන්ට් එක. එන්න මේ කරුණු ටික තේරුම් ගමු. පළවෙනි කාරණේ මේකේ රේට් ඩිටර්මයිනින් ස්ටෙප් එක මොකද්ද? වේගනින පියවර මොකද්ද? අපි කියවා වේගනින පියවර කියලා කියන්නේ මොකද්ද? මේකේ සෙමෙන්ම සිදුවන එක. එහෙනම් මොකද වෙන්නේ? මේක මං සිම්පල් A කියලා ගන්නම්, මේක B කියලා ගත්තොත්, මේකේ වේගනින පියවර වෙන්නේ සිම්පල් A මූලික ප්‍රතික්‍රියාව. ඔන්න පටලසෙන් තේරෙනවා. මෙයාගේ අනුකතා ටික හොයමු. කොල්ලනේ මොකද වෙන්නේ? අනුකතාවේ ගත්තොත් එහෙම මෙතන හැප්පෙන ප්‍රතික්‍රියකවල සංඝටකවල එකතුව කොච්චරද? දෙකයි. එහෙනම් මේක මොකද්ද? ද්වි අණුක මූලික පියවරක්. ද්වි අණුක නැත්නම් අනුකතාවේ දෙකේ මූලික පියවරක්. මෙතන හැප්පෙන සංඝටකවල එකතුව කොච්චරද? මෙතනින් එකක් ඉන්නවා, මෙතනින් එකක් ඉන්නවා. මොකද වෙන්නේ? එකයි එකයි ආයසරයක් ද්වි අණුක මූලික ප්‍රතික්‍රියාවක්. ඊළඟ කොල්ලනේ සමස්ත ප්‍රතික්‍රියාව බලන්න සමස්ත ප්‍රතික්‍රියාවේ මොකදලා තියෙන්නේ හැප්පෙන සංඝටකවල එකතුව මෙතනින් දෙකයි මෙතනින් එකයි ඔක්කොම 3 අණුක ප්‍රතික්‍රියාව අණුකතාවේ 3යි මෙන්න මෙතනින් ගන්න ලස්සන පුදුමාකාර පට්ට පොයින්ට් එකක් තියෙනවා මූලික පියවරවල් එකතු කරලා පද ප්‍රතික්‍රියාව ගත්තා කියලා බං කවදාවත් මූලික පියවරේ අණුකතාවයන් වල එකතුව සිරා ප්‍රතික්‍රියාව අණුකතාවයට සමාන වෙන්න ඕනි නෑ හොඳේ සමාන වෙන්නේ නෑ සමාන වෙන්න පුළුවන්ද වෙන්න පුළුවන් බං නමුත් වෙන්න ඕනි නෑ හොඳේ එන වාක්‍ය දුන මෙහෙම ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය ලියන විට එක් එක් මූලික පියවරන් වල අණුකතාවයන්ගේ එකතුව මූලික පියවරට සමාන විය හැකිය අදාළ ප්‍රධාන ප්‍රතික්‍රියාවට සමාන විය හැක. ආ සමාන විය හැක. සමාන විය යුතුය. වැරදි. සමාන විය යුතු නැහැ. හොඳේ. වෙනස් වෙන්න බෑ. මෙතන 3 අණුක, මෙතනින් ගත්තොත් 7 අණුක වගේ එන්න ඕනි. හරිද? එහෙමයක් එන්නේ නැහනේ. එතන මොකදලා තියෙන්නේ? වෙන්න ඕනි නෑ. වෙන්න පුළුවන්. ඔන්න පට්ට ලස්සන කතාව තේරුණා. එහෙනම් අණුකතාවෙන් ටිකක් ගොඩ.
ඊළඟට මොකද වෙන්නේ බං මෙන්න මේ වගේ. මේ වගේ එක් පියවරකදී සෑදිලා තව පියවරකදී වැය වෙනවා නම් මොකද්ද ලක්ෂණේ? එක් පියවරකදී හැදිලා තව පියවරකදී වැය වෙනවා නම් අන්න යාළුවා අපි කියනවා අතරමැදියෝ කියලා. ඉන්ටර්මීඩියට්ස් කියලා අපි කියනවා. අතරමැදියෝ කියලා කියනවා. අතරමැදියෝ. අතරමැදියන් කියලා කියපන් ඈ. මොකද වෙන්නේ? එක් පියවරකදී අතරමැදියේ ලක්ෂණය මොකද්ද? මේවා ලියාගනින් ඈ. එක් පියවරකදී හැදෙන්න ඕනි, ඊළඟ පියවරේ වැය වෙන. ඊළඟ පියවර කොහේ හරි තැනක වැය වෙන්න ඕනි. එහෙනම් මේ යාන්ත්‍රණය තුළදී කොහේ හරි හැදිලා කොහේ හරි වැය වෙලා තියෙනවා නම් ඒකට අපි කියනවා අතරමැදියේ කියලා. බොක්කට මැදුණනි බං. උත්ප්‍රේරක හඳුනාගන්නේ මෙතනම කියන්න. උත්ප්‍රේරකයක් හඳුනන්නේ කොහොමද? ආරම්භයේදී ප්‍රතික්‍රියාවට ඇවිල්ලා තියෙන්න ඕනි, අවසානයේ ප්‍රතික්‍රියාව එළියට ගිහිල්ලා තියෙන්න ඕනි. මෙතන එහෙම එකක් නැහැනේ. මෙතන උත්ප්‍රේරකයක් නැත. නමුත් උත්ප්‍රේරක හඳුනාගන්නේ කොහොමද? ආරම්භයේදී ප්‍රතික්‍රියාවට එන්නත් ඕනි, ආයෙ අවසානයේ එළියට යන්නත් ඕනි. එහෙම වුණොත් තමයි උත්ප්‍රේරක හඳුනාගන්නේ. මට කිව්වා උඹලට දැන් තේරෙන්නේ උඹලා චාල රසය දැනගෙනද නැහැ කියලා. ඇත්ත කිව්වා. පට්ට සුපිරිය තේරෙනවනේ. අධික ලෙස තේරෙනවනේ කතාව. ඔන්න මේකේ යාන්ත්‍රණය ගැන ඉගෙන ගන්න. හැම දෙයක්ම පැටවුනේ. තව එකම එක දෙයක් ඉගෙන ගන්න තියෙන්නේ. TS එකේ ට්‍රාන්සියන්ට් ස්ටේට් එකේ හැඩය අඳින එක. ඒක ඉවර කරලා දවල් 10 වීඩියෝ එකක් ඉවර වෙනවා. වැඩේ ගොඩ. හරි පොඩ ටික එක දෙයක් අමතක වුණා කියන්න. මොකද බහුපියර් ප්‍රතික්‍රියාවකට අපි මාර්ග ආකෘතියක් අඳින්න පුරුදු වෙන්න ඕනේ. හරිද? ඒක අපි ඕනමක් අඳින්නේ ස්ටෙප් 3කට. පළවෙනි මං කියන ස්ටෙප් 3 මොනවද කියලා ඊට පස්සේ ඒකට අනුරූපව අපි කතාව හදාගමු. ඉස්සෙල්ලම බලන්න ඕනේ මම මේක TS ගණන කීයක් තියෙනවද කියලා. ට්‍රාන්සියන්ට් ස්ටේට් ගණන. හරිද? ඇයි මම හේතුව ලොකුම කියන්නම්. ට්‍රාන්සියන්ට් ස්ටේට් ගණන බලන්න ඕනේ. ඊළඟට එක් පියවරවල්. හරිද? එක් පියවරවල් තාපදායකද තාප අවශෝෂකද බලන්න ඕනේ. අවසාන පියවරේදී සමස්ත ක්‍රියාව තාපදායකද තාප අවශෝෂකද බලන්න ඕනි. ඕකෙන් තමයි අපි ඕනෑම බහුපියර ප්‍රතික්‍රියාවට මාර්ගාකෘතිය කැඳගන්නේ. හරිද? කොල්ලනේ මේ බලන්නකෝ. මම එක මාර්ගාකෘතියක් අඳින්නම්. ඇඳලා ඊට පස්සේ මේ පැත්තේ මොකද්ද? ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය, මේ පැත්තේ විභව ශක්තිය. ඇඳලා අපි මේ කතා ටික තේරුම් ගමු. හරිද? මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම ගිහිල්ලා. මෙන්න මෙහෙම ගිහිල්ලා. ඔන්න ඔහොම ඉලා හිතන්නකෝ. හා. දැන් මොකද වෙන්නේ කොල්ලනේ? මම TS ගන්න බලන්න කියන්නේ ඇයි? ඕනෑම මූලික ප්‍රතික්‍රියාවක ඕනම ප්‍රතික්‍රියාවකට මොකක්ද අනිවාර්යෙන් තියෙන්න ඕනි? TS එක ට්‍රාන්සියන්ට් ස්ටේට් එකක් තියෙන්න ඕනි. TS1, TS2, TS3. ඕනෑම මූලික ප්‍රතික්‍රියාවකට එක TS එක ගන්න තියෙන්න ඕනි. හරිද? එහෙනම් මොකද වෙන්නේ? TS ගන්න සමානයි කෙලින්ම මේක තියෙන මූලික පියවර ගණනට. මූලික පියවර ගණන TS ගන්න සමානයි. එහෙනම් අපි මූලික පියවර කීයද හොයාගන්න කොහොමද? TS ගණනේ. එහෙනම් මේක මූලික පියවර 3යි. එහෙනම් මූලික පියවර 5ක් කිව්වොත් TS 5යි, මූලික පියවර 2යි. එහෙනම් TS 2යි. ඕන එකක් හොඳේ. එතන වැඩි ලස්සන තියෙනවා. ඊළඟට එක් පියවරවල තාපදායකද අවශෝෂක බලන්න ඕනි. ඇයි එහෙම කියන්නේ? අඩේ තාපදායක අවශෝෂක බවෙන් තමයි උඩින්ද පල්ලෙහින්ද නවතින්නේ කියන එක තීරණය කරන්නේ. හොඳේ. එහෙනම් අපි දැන් ගත්තොත් මේ ආරම්භ පළවෙනි මූලික ප්‍රතික්‍රියාව මොකදලා තියෙන්නේ? මේක තාප අවශෝෂක එකක්. පළවෙනි මූලික ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. පළවෙනි ප්‍රතික්‍රියාවට සාපේක්ෂව ප්‍රතික්‍රිය සහ ප්‍රතිඵල. දෙවෙනි මූලික පියවර ගත්තොත් එම මෙන්න දෙවෙනි මූලික පියවර ප්‍රතික්‍රියක මෙන්න ප්‍රතිඵල. එහෙනම් මේක තමයි ગેප් එක. එහෙනම් දෙවෙනි මූලික පියවර තාපදායකයි. තුන්වෙනි මූලික පියවර මෙන්න තුන්වෙනි මූලික පියවරේ ප්‍රතික්‍රියක මෙන්න තුන්වෙනි මූලික පියවරේ ප්‍රතිඵල. එහෙනම් ඒක මොකද්ද? තාප ආයසරයක් දායකයි. ඔන්න වැඩි. අවසාන වශයෙන් සමස්ත ක්‍රියාව තාපදායක දවසක බලන්න ඕනි. කොළනේ සමස්ත ක්‍රියාව කියලා කියන්නේ ආරම්භයේදීම හිටපු ප්‍රතික්‍රියකයි අවමසානයේදී හිටපු ප්‍රතිඵලයි. හරිද කොළනේ? එතන මොකද වෙන්නේ? මෙන්න මේ දෙක අතර ගැප් එක තමයි මොකද්ද? සමස්ත ක්‍රියාවේ ඩෙල්ටා H කියලා කියන්නේ. එහෙනම් ඕක මොකද්ද? මෙතන හැටියට තාපදායකයි. ඔන්න ඕකෙන් තමයි අපි ඕනෑම මේක බහුපියර ප්‍රතික්‍රියාවක මාර්ගාකෘතිය අඳගන්නේ. උඹලට තේරෙනවනේ මේ පියවර තුන ලියාගෙන ඉඳන් නැත්නම් ලියාගෙන ඕනම එකක් කරන් දින්න පුළුවන්. අධික ලස්සනට පට්ට කොලිටිට තේරුණා. එහෙනම් පැටවුනේ අන්තිම එක TS එක ට්‍රාන්සියන්ට් ස්ටේට් එක හැඩේ අපි අඳිමු. වැඩේ හරි. හරි. කොල්ලනේ දැන් මොකද වෙන්නේ? අපි දැන් කරන්නේ ට්‍රාන්සියන්ට් ස්ටේට් එක TS එක හැඩේ අඳින්න යන්නේ. හරිද? මෙහෙමනේ. මම මොකද්ද කියේ ට්‍රාන්සියන්ට් ස්ටේට් එක වෙන්නේ මොනවා කියලාද කිව්වම සක්‍රීය සංකීර්ණයකද වෙන්නේ මොකක් කියලාද මම කිව්වේ? සක්‍රීය සංකීර්ණය ට්‍රාන්සියන්ට් ස්ටේට් TS කියලා ගමුකෝ. TS එකද වෙන්නේ මොකද්ද? විභව ශක්තිය උපරිමයි, අස්ථයි බව උපරිමයි, කලින් තිබ්බ බන්ධන කැඩෙන අතර අලුත් බන්ධන ඒ මොහොතේම සෑදි සෑදි තියෙන්නේ. එහෙනම් කලින් තිබ්බ බන්ධන කැඩෙනවා, අලුත් බන්ධන හැදෙනවා ওই පොයින්ට් එකේදී. අපි ගමු මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් ගමු. මෙන්න මේ ප්‍රතික්‍රියාවක් ගමු. කොල්ලනේ NO දන ඕසෝන් මේකෙන් හැදෙනවා NO2 දන O2 කියන ප්‍රතික්‍රියාවක් ගමු. හරි. දැන් මම ට්‍රාන්සියන්ට් ස්ටේට් එකේ හැඩය අඳින්න
පියවර ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ ඒ පියවර ටික ලියාගෙන ඉඳන් නැද්ද මම ඕනොත් ඔක්කොම බලක් එක්කක් දන්නේ. හරිද? පියවර ටික ලියාගමු. ලියාගෙන ඊට පස්සේ ඒකට අදාළව TS එකේ හැඩය අපි අඳිමු. හා. පළවෙනිම පොයින්ට් එක තමයි ඉස්සෙල්ලා අපි කරන්න ඕනි ප්‍රතික්‍රියක සහ ප්‍රතික්‍රියක හා පළවල ව්‍යුහ ටික අඳගන්න. හරිද? ක්‍රියක සහ පළවල ව්‍යුහ අඳගන්න. මේ ඉලෙක්ට්‍රෝන මාක් කරන්න ඕනේ නැහැ හොඳේ. NO ගත්තොත් මොකද වෙන්නේ? ඔන්න ඔහොම එකක් තියෙනවා. ඕසෝන් ගත්තම මොකද කොළණේ වෙන්නේ? ඔන්න ඔහොම එකක් තියෙනවා. ඊට පස්සේ NO2 ගත්තොත් මොකදලා තියෙන්නේ? නයිට්‍රජන් උඩ දාගමු අපි. මෙන්න මෙහෙම එකක් තියෙනවා නේද? දැන් තනි ඉලෙක්ට්‍රෝන කැමිනවනේ. O2 ගත්තොත් මොකදලා තියෙන්නේ? මෙන්න මෙහෙම ඉන්න. ඔන්න පළවෙනි පියවර. මොකද්ද? ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵලවල මේ වගේ ලිවිස් ව්‍යුහ ටික අඳගත් ආ ඉලෙක්ට්‍රෝන බුරුඩු මාක් කරන්න යන්න ඕනේ නැහැ. දැන් ඔයා ඊළඟ තීරණය කරන්න ඕනි හප්පන්න සුදුසු දිශාවක් තෝරන්න. සුදුසු දිශාවක් තෝරන්න මොනවාටද? හප්පන්න සුදුසු දිශාව. ඒක අපි තීරණය කරන ප්‍රතිඵල දිහා බලලා. පැටවුනේ ප්‍රතිඵලවලදී වෙලා තියෙන මොකද්ද බලන්න? මේ NO ඩබල් බොන්ඩ් එක මෙතන පරිස්සම් වෙලා තියෙනවා. නේද? අලුතෙන් හැදලා තියෙන මොකද්ද? NO තනි බන්ධනයක් හැදලා තියෙනවා. එහෙනම් මොකද වෙන්න ඕනි? මේක සුදුසු දිශාව තෝරනකොට අපි මේක අනිත් පැත්තට දාලා ඇඳගමු. හරිද? මම ඒ හිතලම ඇඳගත්තේ නයිට්‍රජන් ඉස්සරහට දාලා ඇඳගමු. දැන් මොකද වෙන්නේ? මේ නයිට්‍රජන් ගිල මේ ඔක්සිජන් පූට්ටු කරවුවොත් AiAi NO බන්ධනය හැදෙනවා. එතකොට වැඩේ හරි. ඔන්න සුදුසු දිශාව තීරණය කරගත්තා. වැඩේ හරි. ඊළඟට මොකද වෙන්නේ? කැඩෙන බන්ධන සහ හැදෙන බන්ධන කඩිරි වලින්. හරිද? කැඩෙන බන්ධන සහ හැදෙන බන්ධන කඩිරි වලින් ඇඳගන්නවා. ස්ථීරව පවතින ඒවා ඝනිරි වලින් ඇඳ ගන්නවා. ඔන්න වැඩේ. මේ බලන්න අපි තීරණය කරමු. කොල්ලේ සුදු දිශාව තීරණය කරේ කොහොමද? නයිට්‍රජන් තමයි බං ඇවිල්ලා ඔක්සිජන්ට වදින්න ඕනේ නේද? මොකද NO අලුත් බන්ධන හැදිලා තියෙන නිසා. එහෙනම් මොකද නයිට්‍රජන් ඉස්සරහට දාලා ඇඳගත්තා. වැඩේ හරි. ඊළඟට කැඩෙන බන්ධන හැදෙන බන්ධන බලමු. පැටවුනේ ප්‍රතිඵල දිහා බලපන් ඈ. ප්‍රතිඵලල මොකදලා තියෙන්නේ? NO වල ඩබල් බොන්ඩ් එක පරිස්සම් වෙලා තියෙනවා. මේ එහෙනම් මේ බොන්ඩ් එක පරිස්සම් කරන්න ඕනේ. එහෙනම් ඒක ඝනිරි වලින් වදින්න ඕනේ. O2 වල ඩබල් බොන්ඩ් එක පරිස්සම් වෙලා තියෙනවා. එහෙනම් මේ ඩබල් බොන්ඩ් එකක් පරිස්සම් වෙලා ඝනිරි වලින් අඳින්න ඕනේ. අලුතෙන් හැදිච්ච බන්ධනේ මොකද්ද? මේ කියන NO අලුත් එක තමයි අලුතෙන් හැදිලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙනම් පළවෙනිම කාරණේ මේ දෙන්න හැප්පෙනකොට නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර අලුත් බන්ධනයක් හැදෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ඩබල් බොන්ඩ් එක පරිස්සම් වෙනවා. මෙන්න මේ ඔක්සිජන් එක අලුත් බන්ධනයක් හැදුනා. පැටවුනේ ඕසෝන් O2 බවට පත් වෙද්දී නැති වුණේ මොකද්ද? මෙන්න මේ තනි බන්ධනද නැති වුණේ. එහෙනම් මොකද වෙන්නේ? කැඩෙන බන්ධනේ කඩිරි වලින් ඇඳගත්තා. පරිස්සම් වෙන බන්ධනේ ඝනිරි වලින් ඇඳගත්තා. ඔන්න පැටවුනේ මේකේ ට්‍රාන්සියන්ට් ස්ටේට් එකේ ව්‍යුහය. පුදුමාකාර ලස්සන දෙනවා නේ බං. පුදුමාකාර ලස්සන. ඔන්න ට්‍රාන්සියන්ට් ස්ටේට් එක හැදේ ගත්ත විදිය. ආයසර බලමු කොහොමද තීරණය කරේ කියලා. කැඩෙන බන්ධන සහ හැදෙන බන්ධන තමයි අපි මාක් කරන්න යන්නේ. කැඩෙන බන්ධන සහ හැදෙන බන්ධන කඩේරි, තියෙන බන්ධන ඝනේරි වලින් ප්‍රතිඵල දිහා බල තීරණය කරන්න. ප්‍රතිඵල දිහා බැලුවොත් ඔයාලට පේනවා NO වල ද්විත්ව බන්ධනේ පරිස්සම් වෙලා. එහෙනම් එයාලා මාක් වෙනුනේ හැම වෙලෙම කොහොමද? ඝනේරි වලින්. O2 අතර ඩබල් බොන්ඩ් එකක් පරිස්සම් වෙලා. එහෙනම් එයාලා මාක් වෙන්න තෝරන්නේ ඝනේරි වලින්. අලුත් මොකද්ද හැදිච්ච බන්ධනේ? NO අතර අලුතෙන් බන්ධනයක් හැදුණා. OO තනි බන්ධනේ කැඩුණා. එහෙනම් NO අලුත් බන්ධනයක් හැදුණා. OO තනි බන්ධනේ කැඩුණා. මේක තමයි මේකේ TS එකේ ට්‍රාන්සිෂන් ස්ටේට් එකේ හැඩය. ඔන්න ඕනෑම ට්‍රාන්සිෂන් ස්ටේට් එකේ හැඩේ තියෙන එක නෝම. මොනවාද පැටවුනේ? පීවර ටික අවසන් වශයෙන් ක්‍රියක සහ පළවල හැඩ ඇඳගත්තා. සුදු දිශාව තෝරන්න හප්පන්න. කොහොමද තීරණය කරේ? මේක මමත් ඇඳගත් අනිත් පැත්තේ නයිට්‍රජන් දාලා නේද? මොකද දැන් තේරුණා? හප්පන්න නයිට්‍රජන් සහ ඔක්සිජන්. එහෙනම් මොකද නයිට්‍රජන් ඉස්සරහ දාලා ඇඳගන්න. ඊළඟට කැඩෙන බන්ධන සහ හැදෙන බන්ධන කඩිරි වලින් ඇඳගත්තා. පරිස්සම් වෙන බන්ධන ඝනිරි වලින් ඇඳගත්තා. ඒක කොහොමද හොයාගන්නේ? ප්‍රතිඵල දිහා බල බලන්න පරිස්සම් වෙලා තියෙන මොකුද කියලා. එහෙනම් උම ඝනිරි වලින් ඇඳගත්තා. මෙතනදී ප්‍රතික්‍රියක දිහා බල තීරණය කරන්න කවුද කැඩුනේ කියලා. හරිද? එතන මොකද? කැඩෙන සහ හැදෙන බන්ධන ටික කඩිරි වලින් ඇඳගත්තා. ඉතින් කොල්ලනේ මට ඉතින් කියන්න තියෙන මොකද්ද? මේවා තමයි බං චාලක රසායනිය කියන්නේ. පුදුමාකාර ලස්සන දෙනවා නේ බං. පුදුම ලස්සන විදියට. ඔන්න වැඩේ ගොඩ. එහෙනම් අපි දවල් එකේ වීඩියෝ එකේ මම කතා කරන්නේ පෙළ ගැන හැම දෙයක්ම අකුරක් නෑර තේරුම් ගමු. ජය වේවා. දවල් එකට හම්බෙමු. දන්නේ නැති කාරණා අනන්තවත් හම්බෙන්නේ නැති ඔක්කොම ලියාගනින් ඈ. පල්ලෙන් කමෙන්ට් එකක් දාලා එන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් දවල් එකට හම්බෙමු.